भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स සේනාසනේ වැඩ සිටින අතිගෞරවනීය මිරහවත්තේ නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රධාන සේනාසන වාසී වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ධර්ම සාකච්ඡාවෙහි ඉදායකත්වය අනුශාසනාව පිණිස වැඩමවා වදාළ තලවතුකුඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන වාසී ත්‍රිපිටකාචාර්ය විද්‍යාවේදී අවසරයි අතිපූජනීය අකුරස්සේ සද්ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේව පාදාභිවන්දනයේ යුක්ත පිළිගන්නවා කියලා කවුරුත් පළමුවෙන් සාධනාදයන් පවත්වන්නේ. ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද පොසොන් පුර පසළොස්වක පොහොය දවස. මේ උතුම් දේශයට සම්බුද්ධ ශාසනය මනාකොට පිහිටවාලූ දවස මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන්. එනිසා ලක්දිව ජනතාව ස්වාමීන් වහන්ස මිහිඳු මහරහතන් වහන්සේ සලකන්නේ අනුබිදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ අපිට දෙවෙනි බුදුන් වගේ. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධියෙන් පස්සේ සම්බුද්ධ ශාසනය පිහිටවලා ලංකාදීපයේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නට උර දුන්න ඒ මහා පුරුෂයාණන් වහන්සේ විදිහට තමයි අපි සලකන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ බුදුවරු දෙන්නෙක් වගේ කතාවක් තියෙනවා. එක්කෙනෙක් අනුබුදු, එක්කෙනෙක් සම්මා සම්බුදු. එනිසා මේ ධර්ම සාකච්ඡාව අද කල්පනා කරා මේ බුද්ධත්වයේ බෝධිසත්වවරු සහ බුදුරජාණන් වහන්සේලාගේ ඒ ජීවිත කතා පිළිබඳ අවබෝධයක් ඇති කරන්නටත්, ඒ වගේම විශේෂයෙන්ම සමාජයේ ස්වාමීන් වහන්සේ එක එක දේවල් එක එක දුර්මත් අද්භව බින්දන අවස්ථා තියෙනවා. මිත්‍යා දේවල් ග්‍රහණය කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒ දේවල් වලට නොවැටෙන්න අනුග්‍රහ පිණිසත් තමයි සයන්නාස අද මේ ධර්ම සාකච්ඡාව මේ විදිහට ගල්පාගත්තේ. ඒ නිසා ස්වාමින් වහන්සේ මේ බුදුවරු දෙදෙනෙක් ගැන කතා කරපු නිසා ආරම්භයක් විදිහට මම ස්වාමින් වහන්සේගෙන් අහන්නම් මේ ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට. මොකක්ද, කවුද මේ බුද්ධ කියන්නේ? පුද්ගලයෙක්ද, තනතුරක්ද, නැත්නම් යම් කිසි ආකාරයක වෙනත් දෙයක්ද? මොකක්ද මේ බුද්ධ කියන වචනෙහි සැබෑ අර්ථය ස්වාමීන් වහන්සේ? සේනාසනවාසී ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද මේ මහරගම ස්වාමීන් වහන්සේගෙන් දවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුද්ධ කියන වචනය අපට මුණ ගැහෙන්නේ පාලි භාෂාව තුළ, සංස්කෘත භාෂාව තුළ භාරතීය සමාජයෙන් එන ප්‍රඥාව නියෝජනය කරන වචනයක් විදිහට භූ. එතකොට බුද්ධ කියන වචනය තුළ දැන් අපට අනුබුදු කියලා මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වනා වගේම තමයි ස්වාමීන් වහන්සේ අපේ ගුරුවරු බුද්ධ චරිතයේ බුද්ධ කාලය පිළිබඳ කතා කරද්දී දෙවෙනි බුදු කෙනෙක් වගේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ හඳුන්වන අවස්ථා තියෙනවා. එතකොට මේ බුද්ධ කියන වචනය තුළ අපට මුලින් පොදුවේ හඳුන්වා දීමක් කරන්න පුළුවන් සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ සහ සුත බුද්ධ වශයෙන් මේ ප්‍රඥාව අවබෝධය දක්වා යන පුද්ගලයන්ගේ වර්ගීකරණයක් දූරාවලියක් විදිහට. එතකොට මේ දූරාවලියේ මුල සිට ගත්තොත් සුත බුද්ධ වශයෙන් ප්‍රඥාව වඩන්නා වූ, ප්‍රඥාව තුළ හැසිරෙන්නා වූ නිවන කියන මාර්ගයට යම් ගමනක් යන සියලු දෙනා ඒ සුතමය ඥානය සම්බන්ධ කරගෙන සුත බුද්ධ දක්වා, සුත බුද්ධ භාවයේ බුද්ධත්වයට නෙමෙයි
ප්‍රඥා වැඩීම් වශයෙන් එයාල ඉදිරියට එනවා. එතනින් ඉදිරියට රහතන් වහන්සේලා අරහත් බුද්ධ භාවයෙන් නම් කරන්න පුළුවන්. නමුත් මෙතන මම අන්තිමට කියන්නම් ඇයි අපි බුද්ධ කියන වචනේ වෙන් කරලා ගන්නෙ කියලා, ප්‍රඥාව නියෝජනය කිරීමක් වශයෙන් පමණයි. ඊළඟට එනවා අපට පසේ බුදුරජාන් වහන්සේලා. උන්වහන්සේලා සම්බුද්ධ, නිකම බුද්ධ නෙමේ සම්බුද්ධ. අරිට්ඨෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ. සම්බුදුරජාන් වහන්සේලා තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා පිරිස. ඒ වර්ගීකරණය තුළ ඉහළම තැනට එන්නේ සම්මා සම්බුද්ධ. එතකොට පසේ බුදුරජාන් වහන්සේ කෙනෙකුට අපි සම්බුද්ධ කියන නමින් හැඳින්වුවට සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. මොකද පසේ බුදුරජාන් වහන්සේලාට අසාධාරණ ඥාන නැත්නම් බුදු කෙනෙක් සම්මා සම්බුදු කෙනෙකුට පමණක් පවතින ඥාන උන්වහන්සේලාට පිහිටන්නේ නැති නිසා. එතකොට අපි ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේ දක්වා මේ දූරාවලිය ඉහළට ආවට පස්සේ සියලු සම්මා සම්බුදුරජාන් වහන්සේලා ඒ ප්‍රඥාවේ උපරිම තැනට පැමිණි උතුමන් වහන්සේලා. ඒ උපරිම තැනට පැමිණීම නිසා උන්වහන්සේලාගේ බුදු ගුණ නමය තුළට නැවත මේ වචනය ඇතුළත් වෙනවා. එතකොට අපට ඒ වචනයේ අර්ථ දක්වද්දී මේ වචන බුද්ධ කියන වචනය විවිධ තැන්වලදී මුණ ගැහෙන ආකාරය වෙනස් වෙනවා. එතකොට බුදු ගුණය ගැන කතා කරද්දී චතුසච්ච මබුජිත්ත බෝධේතායෝ පජායච. තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒක සියලු සත්වයන්ට අනිකුත් ප්‍රජාවන්ට අවබෝධ කළ හැක්කන්ට දේශනා කිරීමේ උවමනාවේ සහිතයි. සාමං සච්චානි සම්බුද්ධි සම්බුතං බුද්ධං පනමාමහ. එතකොට ඒ ධර්ම අවබෝධයත් අන්නයට දේශනා කිරීමත් කියන සම්මා සම්බුදුරජාන් වහන්සේ තුල පවතින ගුණයක් විදිහටත් අපට බුද්ධ කියන වචනය ගුණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අර පුංචි තැන ඉඳලා පටන් ගත්තේ මොකද ප්‍රඥාව අවබෝධය කියන වචනයට දෙන අර්ථයක් අපට මුණ ගැහෙනවා බුද්ධ කියලා. අපි දැන් කතා කරපු වෙලාවෙත් අපි සාකච්ඡා වුණේ භූ කියන එක. දැන් මන් භූරි දත්ත ස්වාමීන් වහන්සේගේ නම් තියෙනවා අපේ පැරණ ස්වාමීන් වහන්සේලා ඉස්සර කාලේ හිටපු ශ්‍රේෂ්ඨ පිරිස මන් භූරි දත්ත භූ කියන වචනේ. එතකොට ඒ වචනයත් සම්බන්ධ කරගෙන තමයි මේ ප්‍රඥාව වර්ගීකරණය වෙන්නේ. බුදුරජාන් වහන්සේ ළඟට එනකොට ඒක සම්මා සම්බුද්ධත්වය තුලත් ගුණයක් විදිහට හැඳින්න වෙනවා. එතකොට අර ප්‍රශ්නෙට අනුව උත්තර පිළිතුරු දුන්නොත් මේක ස්වභාවයක්ද පුද්ගලයෙක්ද කියලා. බුද්ධ කියන ස්වභාවය නැතුව පුද්ගලයෙකුට එතනට එන්න බෑ. නමුත් පුද්ගලයෙක් නැතුව බුද්ධ කියලා ස්වභාවයක් හටගන්නේ නැහැ. කිසියම් පාරමිතාවක් ඉදිරියට ගමන් කිරීමක් චිත්තසංතානයක් තුළ හටගත් පුද්ගලයෙක් තුළ හටගත්තා වූ ස්වභාවයක් විදිහට අපට බුද්ධ කියන එක සම්මා සම්බුද්ධ දක්වා තත්ත්වනතර දක්වා ඒ ගමනාන්තය දක්වා යනකොට හඳුන්වා දෙන්නට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද දැන් අද කාලේ මේ බුද්ධ කියන්නේ භව උද්ධ වගේ එක එක වචන තියෙනවා සමහර ලාවට. ඉතින් මේ පින්නතුන්ටත් ඇහිලා ඇති බුද්ධ කියන්නේ මේ භවය උද්ධ කරනවා කියන එකට ස්වාමීන් වහන්සේ කිව්වාගේ ಭಾರತೀಯ සමාජයේ භූ කියන වචනය අදටත් පාවිච්චි වෙන්නේ අවබෝධයට. ඒතර ස්වාමීන් වහන්සේ අර ද අල්දයන් ද කියන වචනය වැඩිහිටි කියන ස්වභාවයට හඳුන්වන. දැන් අද සමාජයේ හින්දි භාෂාව ගත්තොත් දාදා කියන්නේ සීයට, දාදී කියන්නේ ආච්චිට. එතකොට ඒ වැඩිහිටි භාවය. එතකොට අඩුනම් දූ කියන ස්වභාවයේ ඉඳු. බුද්ධු කියන්නේ හින්දි භාෂාවෙන් මෝඩයා, බුද්ධිය අඩු කෙනා කියන. එතකොට බුද්ධ කියන්නේ බුද්ධියෙන් වැඩි, බුද්ධු කියන්නේ බුද්ධියෙන් අඩු. එතකොට සායනස මේ බුද්ධ කියන වචනේ ඇත්තටම ಭಾರತೀಯ සමාජයේ පවතින වචනයක් මිසක් ලංකාවේ තියෙන වචනයක් නෙමෙයි. මේ භව උද්ද කියන එක බුද්ධ කියන වගේ විකෘති පරිවර්තන සමාජයේ තියෙනවා. එහෙම එකක් මේක ඇතුලේ නෑ. මෙතන තියෙන අවබෝධය සහ අවබෝධයට පත්වන පුද්ගලයා කියන දෙකේම එකතුවක් විදිහට පවතිනක් විදිහට තමයි සයන්ස් අපිට ගල්ප ගන්න වෙන්නේ. ඒතර සයන්ස් කෙනෙකුට බුද්ධත්වයට පත් වෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙනෙකුට බුද්ධ ශූන්‍ය කාලයක උනත් මේ සිතුවිල්ල පහළ වෙන්න පුළුවන්. දැන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න ඕනේ කියන සිතුවිල්ල මුලින්ම පහළ වුණේ බුදු කෙනෙක්වත් පහළ වෙලා නැති කාලෙක. ඒතර ඒ වචනේවත් අහලා නැති කාලෙක. කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම අදහසක්වත් නැතුව තියෙද්දි සිතේ ඒ විදිහට දෙයක් පහළ වෙන්නේ? ඒකට බාහිර බලපෑමක් තියෙනවද? කොයි විදිහයකද? අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව ඇසුරින් විග්‍රහ කරත් ස්වාමීන් වහන්සේ කොහොමද ඒක අපි පැහැදිලි කරගන්නේ? සාමාන්‍යයෙන් ප්‍රඥාව කියන ධර්මතාවය, ශ්‍රද්ධාව කියන ධර්මතාවය බුදු කෙනෙක් නැති කාලයක වුණත් කෙනෙකුගේ හදවතේ හටගන්න චිත්තසංතානය. එහෙම නැත්නම් කුසල් හටගන්න විදිහක් නැහැ නේ. මොකද ප්‍රඥාව වගේ නෙමෙයි ශ්‍රද්ධාව
සබ්බ කුසල සාධාරණයි. එතකොට බුදුරජාන් වහන්සේ කෙරෙහි ධර්මරත්නය කෙරෙහි සංඝරත්නය කෙරෙහි ඇතිවන්නා වූ ගෞරවයේ ශ්‍රද්ධාව නමුත් ඒ අවබෝධයක් නැති කාලයක වුණත් සියුම්ම සිත තුළ හටගන්නා ශ්‍රද්ධාවන් තියෙනවා. ඒ වගේම තමයි අපට තවත් බුද්ධ කාලේදි කතාවක් මුණ ගැහෙන අබුද්ධෝත්පාද කාලයක පුද්ගලයෙක් වැලි ගොඩක් ගංගාවයිනේ ගොඩ ගහලා එතනට මල් තියලා බැඳලා මේ ලෝකේ අධික ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවෙන් හිනි පෙත්තට ගිය පිරිස ඇත්නම් ඒ උත්තමයන් වහන්සේලාට මගේ වන්දනාව වේවා කියලා වන්දනා කරලා රහත් භාවය සඳහා උපනිශ්‍රේ ගොඩනගා ගත්ත පුද්ගලයෝ අපට පුරිණතූපක මහරහතන් වහන්සේගෙන් වගේ මුණ ගැහෙනවා. එතකොට බුද්ධත්වය කියන අර්ථය නොදැනත් නමුත් ප්‍රඥාවේ වර්ගීකරණයක් ප්‍රඥාවේ වෙනස් වීම එක එක් පුද්ගලයා තුළ දකින කෙනෙකුට එතන ඉහළම තැනක් කොහෙද හෝ ඇතැයි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපට මාතුපෝෂක ජාතකය ගත්තට පස්සේ මුණ ගැහෙනවා ඒ මාතුපෝෂක ජාතකය කියන්නේ අපේ ජාතක පාලියට එකතු නොවන පරණම ජාතක කතාව විදිහට සුද්ධාවාස බ්‍රහ්මලෝකයේ සමාධියෙන් සමවැදලා හිටි බ්‍රහ්මයේ සමාධියෙන් නැගිටලා මේ විශ්වය දිහා බලනවා. බලලා තේරුම් ගන්නවා පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා සම්පූර්ණ කරන හෝ වාක් ප්‍රනිදාන හෝ මනෝ ප්‍රදාන තත්වයට බුද්ධත්වයේ සඳහා ක්‍රියාත්මක වෙනු පිරිස දැන් නැහැ. බුද්ධ ශූන්‍ය කාලයක් බෝධිසත්වවරුත් නැහැ. එතකොට අනාගතයේ බුදුවරු බුද්ධත්වයට වැඩ ආරම්භ නොකළ බුද්ධාංකුරයක් මෝදු වෙන්න පටන් නොගත්තොත් මහා විනාශයක් පෘථග්ජන සත්වයන්ට වෙන දැන්. ඒ බ්‍රහ්මයා වැඩ කටයුතු අවසానයි. නමුත් පෘථග්ජන සත්වයාට මහා අලාභයක් සිද්ධ වෙනවා කියලා දැකලා තමයි යම්කිසි කරුණා මෛත්‍රියවත් තියෙන කෙනෙක් කුසලයක් හිතේ ගොඩනගෙන කෙනෙක් ඉන්නවද කියලා කරන ගවේෂණයේදී ඇස ගැටෙන්නේ අම්මා කෙනෙකුගේ ජීවිතය බේරගන්න තමන්ගේ ජීවිතය ගැන නොහිතා මව පිටුඩ තියාගෙන මුහුද තරණය කරන දරුවේ. එතකොට ඒ දරුවගේ හිතට අදහසක් දෙනවා මම මම සම්බුද්ධත්වයට පත් වෙන්නට ඕනායි මම බුදු වෙන්නට ඕනායි කියන අදහස. ඒ පුංචි බුද්ධ අංකුරය තමයි අපට අද බුද්ධ ශාසනයක් දක්වා දියුණු වෙලා මේ බුද්ධ ශාසනයේ සැනසීම ලබන්නට ආරම්භය ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට නොපෙනෙන ලෝකයේ යම්කිසි සත්වයකට අපේ සිතට ඍජුව බලපෑම් කරන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ යහපත පිණිසත් අයහපත පිණිසත් අනිවාර්යයෙන්. ඒකට ස්වාමීන් වහන්සේ උදාහරණයක් මොන හරි මතක් කරගන්න. ඔව් මෙහෙමයි. අපට බුද්ධ දේශනාව තුළ ඒ බුද්ධ දේශනාවෙන් එපිට ඕනතරම් උදාහරණ තියෙනවා. අපි ත්‍රිපිටක ධර්මයෙන් ඒක නැත්නම් අපට කියන්න පුළුවන් නෑ ඒක බොරුවක් කියලා. නමුත් ත්‍රිපිටක ධර්මයේ තුල අපට මුණ ගැහෙන බොහෝ අවස්ථා තියෙනවා. ප්‍රධානම එකක් තමයි අපි හැමෝම දන්න කාරණාවක් ආයු සංස්කාර අතහරින්න කලින් බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැනුවත් කරනවා. අගුරු උපස්ථායක ස්වාමීන් වහන්සේට ඉඩ තිබුණා බුදුරජාන් වහන්සේට 120ක් ආයුෂය උපරිම ආයුෂය බුද්ධ කාලයේ ගත කරන්න කියලා ආරාධනා කරන්නට. නමුත් මාර්යාගේ බලපෑමක් සෝවාන්ලා හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට තිබුණා. එතකොට ඒක සිතට බලපෑම් කිරීමක් මාර්යා කළේ. මොකද තවදුරටත් බුදුරජාණන් වහන්සේ රැඳී සිටීම තව තවත් ශික්ෂාපද දියුණු වීමක් වෙන්න පුළුවන්, ධර්මදේශනා වැඩිපුර සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන පෘථග්ජන භික්ෂුන් වහන්සේලා සහ පින් කරගන්න පිරිස වැඩි වෙනවා, විදර්ශනාවට වාඩි වෙන පිරිස වැඩි වෙන නිසා. ඒ නිසා බලපෑම් කළා. ඊළඟ තවත් උදාහරණයක් අපට මුණ ගැහෙනවා. සාරිපුත ස්වාමීන් වහන්සේට කුසේ ආබාධයක් උදරාබාධයක් ඇති වෙලා ඒකට ඖෂධය මුහුණවා ගත්තමද මේක සනීප වෙන්නේ කියලා මුගලන් ස්වාමීන් වහන්සේ අහනවා. ඔය සංවාදය අල්පේශාක දෙවි කෙනෙක් අහගෙන ඉන්නවා. සාරිපුත ස්වාමීන් වහන්සේ විස්තර කරනවා දිය නුමුසු කිරි එල කිරෙන් තැඹූ කිරි බතක් වැළඳුවම මට මේ අපහසුතාවය සාමාන්‍යයෙන් වෙනදට සුව වෙනවා කියලා. මුගලන් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ පිණ්ඩපාත ලැබෙන දෙයක් අරන් එන අදහසින්, කිරිබතක් ලැබුණොත් අරන් එන අදහසින් වඩින්න කලින් මේ අල්පේශාක දෙවියා මොකද කරන්නේ? අසල නිවසක ඉන්න පුංචි දරුවෙකුට ආරූඪ වෙනවා. එයාගේ හිතට බලපෑම ඇති කරලා මේ මම මේ කතා කරන මේ අල්පේශාක දෙවි කෙනෙක් ඔබ මෙහෙම මෙහෙම කළ යුතු, නැත්නම් මේ දරුවට මං හිංසාවක් කරනවා. කියන්නේ බලපෑමක් කරවල කිරි දාණය හැදෙව්වා. මුගලන් ස්වාමීන් වහන්සේ මේක පූජා කළාම ඉර්ධියෙන් අග්‍රස්ථානයට පැමිණි මුගලන් ස්වාමීන් වහන්සේ මේක ඉර්ධියෙන් දකින්නේ නැහැ. ලැබුණ කිරිබත හරි නැවත වඩිනවා, වැඩම කරලා සාරිපුත් ස්වාමීන් වහන්සේට පිළිගන්නවා. සාරිපුත් ස්වාමීන් වහන්සේ තකයි මේක කොහොමද ලැබුණේ? උන්වහන්සේ ඉර්ධියෙන් බලනවා. බැලුවම ඒක සුදුසු විදිහට ලැබිච්ච දෙයක් නෙවෙයි. මේ කතාව මම සම්පූර්ණයෙන් කිව්වේ
මේ දරුවෙකුට බලපෑම් කළ ආකාරය. ඔය විදිහට අපට මේ ත්‍රිපිටක ධර්මයේ තුල බොහෝ තැන් මුණගැහෙනවා. ඊළඟට චාලා, උපචාලා, විසුපචාලා, සාරිපුත් ස්වාමීන් වහන්සේගේ නැගණියන් 3 දෙනාටම බලපෑම කළා මාරයා. ඒ වගේ විවිධ අවස්ථා අපට මුණගැහෙනවා. දෙවියන්ටත් සමහර අමනුෂ්‍ය අනිකුත් අමනුෂ්‍ය පිරිසටත් පුළුවන්කම තියෙනවා මිනිසියෙකුට බලපෑමක් කරන්න මානසික වශයෙන්. කායික වශයෙන් ඊට වඩා පුළුවන්. කායික වශයෙන් බුදුරජාණන් වහන්සේට බලපෑම් කරන්න ඉදිරිපත් වුණා මාරයා. නමුත් කරන්න බැරි වුණා. මුගලන් ස්වාමීන් වහන්සේගේ උදරයට පක්වාශයට රිංගගත්ත මාරයා. ඔය වගේ අමනුෂ්‍යයන්ට බලපෑම්, සිතට බලපෑම් කිරීම වශයෙන් යහපත් පැත්තටත් අයහපත් පැත්තටත් දෙපැත්තටම කටයුතු කරන්න පුළුවන් අවස්ථා අපට ත්‍රිපිටකය තුළ මුණගැහෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ, දැන් අපි නිකන් ඉන්න වෙලාවට හිතේවත් නැති අදහසක් ආවම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේකේ කොහෙන් කඩාපාත් වෙච්ච එකක්ද කියලා. ඔව්, ඒක එහෙම හිතන්න පුළුවන්. ඔව්. ඇයි මෙහෙම සිතුවිල්ලක් මගේ හිතට ආවේ? මම හිතුවත් නැති එකක් කොහෙන්ද මේ කඩාපාත් වුනේ කියලා පොඩ්ඩක් සිහියෙන් කල්පනා කරන්න වෙනවා. දෙපාරක් මොකක් හරි වෙනවා. ඔව්, තමන්ගේ දක්ෂතාවය වෙන්නත් පුළුවන්. තව කෙනෙකුගේ උපකාරය නිසා වෙන්නත් පුළුවන්. අපිට සිහින පෙනෙන ආකාරයක් තියෙනවනේ, දේවතෝපහාර කියලා කොටසක් තියෙනවා. ඒකෙන් සිහින පෙනෙනවා. ඒ වගේ ගන්න පුළුවන්. ඒතර ස්වාමීන් වහන්සේ, දැන් මේ බුද්ධත්වයේ පිළිබඳව යම්කිසි සිතක් පහළ වෙච්ච කෙනෙක් අපි අහලා තියෙන ස්වාමීන් ප්‍රණිධාන පුරනවා කියලා. මනෝ ප්‍රණිධාන, වාග් ප්‍රණිධාන, මහා ප්‍රණිධාන වශයෙන් ප්‍රණිධාන පිරීමක් සිද්ධ කරනවා. මේ ප්‍රණිධාන තුන හරියට තේරුම් ගන්න සංස මොනවාද කියලා. මොකද අද සමහරු ඉතින් ඉන්නවා මේ වාග් ප්‍රණිධාන කියන්නේ මේ පාර යන අයටත් කතා කරලා මෙහෙ එන්න මම බුදු වෙන්නයි ඉන්නේ, ඔය කැලණියෙන් එහෙම මෙහෙම මතුවෙන්නේ, එහෙම මතුවෙලා මම මේ බුදු වෙන්න පිටාගෙන ඉන්නවා කියලා හතර වටේ කී කියන සමාජයක් අද තියෙනවා. එතකොට ඇහුවාම කියනවා මම මේ වාග් ප්‍රණිධාන පුරනවා කියලා. ඇත්තටම මොනවාද සංස මේ මනෝ ප්‍රණිධාන, වාග් ප්‍රණිධාන, මහා ප්‍රණිධාන කියලා කියන්නේ? මෑත අතීතයේ පහළ වෙච්ච ධර්මපාලතුමා වැනි අයට බෝධිසත්ව ගුණෝපේත කියලා කිව්වේ අනිකුත් පිරිස. තම එතුමන් එහෙම දෙයක් නම් කරගත්තා නෙවෙයි. නමුත් ප්‍රනිධාන බවට පත්වෙන්නට තමන් බුද්ධත්වය සඳහා පෙරුම් පිරීම තුළ ආරම්භයක්, වැදගත් ආරම්භයක් ලැබුව කෙනෙක්, එයා විශේෂ සංදිස්ථානයක් පහු කළ කෙනෙක් තමයි ප්‍රනිධාන පිරීම ආරම්භ කරන්නේ. ඒ ආරම්භය තුළ මනෝ ප්‍රනිධාන කෙටි කාලය නෙමෙයි, කල්ප ගණන් සම්පූර්ණ කරනවා. තමගේ හිත තුළ මෝරනවා මම බුදු වෙන්නට ඕන කියලා, මම බුදු වෙන්නට ඕනේ කියලා සිතුවිල්ලක් නිතර අභ්‍යන්තරයේ හටගෙන තියෙනවා. ළඟට මනෝ වාග් ප්‍රනිධාන වලදී විශේෂයෙන්ම අපට මුණගැහෙන වාග් ප්‍රනිධාන වගේ පෙනෙන අයනේ දැන් ওই වර්තමාන කාලේ. එයාලා මේ පාරෙන් අයට නැත්තම් දන්න අයට ගමේ අයට ගිහිල්ලා දොඩට තට්ටු කරලා කියන්නේ මම මේ ප්‍රණිධාන වාක් ප්‍රණිධාන පුරනවා කියලා. එහෙම කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් බුදුවරු මුණ ගැහෙනකොට එයාලා බුදුවරු ඉදිරියේ ප්‍රකාශ කරනවා. يعني ප්‍රණිධාන කල්ප ගානක් පුරනකොට කොච්චර බුදුවරු මුණ ගැහෙන වැද්ද සංසාරේ. එතකොට එවැනි අවස්ථාවක් මුණ ගැහුනම එය අය ප්‍රකාශ කරනවා මම මේ මේ පින්කම කරන්නේ, මම මේ කැපවීම කරන්නේ, මන් සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන නිසා කියලා වාක් ප්‍රණිධාන පුරන්නේ. ඒ ප්‍රණිධාන, මනෝ ප්‍රණිධාන, වාක් ප්‍රණිධාන සම්පූර්ණ වීමෙන් පසුව තමයි බුද්ධයක් බුදු කෙනෙක් මුණ ගැහිච්ච අවස්ථාවක විවරණ ලබා ගන්නෙ. විවරණින් පස්සේ කොටස අපි තවදුරටත් කතා කරමු. එතනදී තව ගොඩක් කාරණා තියෙනවා කතා කරන්න. මනෝ ප්‍රණිධාන, වාක් ප්‍රණිධාන කියන එක ඒ විදිහට තමයි අපිට කියන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි බුදු කෙනෙකුගෙන් බණ අහලා නිවන් දකින්න පුළුවන් අවස්ථාවට පත් වෙලත් අතහරින්න පුළුවන් තැනකට හිත ගේන කෙනෙක්යා, විශේෂ කෙනෙක්. ඒ කියන්නේ සවිනස, දැන් අපි සාමාන්‍ය සමාජයේ දන්නවනේ මේ පාරමිතා පිළිබඳ දස පාරමිතා තියෙනවා මෙහෙම මෙහෙම කියලා. නමුත් දැන් වාග් ප්‍රණිධාන, මනෝ ප්‍රණිධාන පුරන කාලවල මේ පාරමිතා ගැන අවබෝධයක් ඇතුවද පුරන්නේ නැත්නම් හුදු බුද්ධත්වයේ පිළිබඳ මගේ සිතේ සිතුවිල්ලක් තියෙනවා කියන එක මුල් කරගෙනද මේ වීරිය වඩන්නේ? ඒක කොහොමද වෙන්නේ? මොකද්ද කරන්නේ? පාරමිතා පිළිබඳව නොදන්නවා නොවේයි. නමුත් අපිට දැන් බුද්ධ දේශනාව තුළ කැට කැබලිති වගේ වෙන් කරන්න පුළුවන් තැන් තියෙනවානේ. මෙතනින් මෙහාට මේ කොටස, මෙතනින් එහාට මේ කොටස කියලා. එතකොට 30ක් පාරමිතා සම්මා සම්බුද්ධත්වයට පිරීම ආරම්භ වන සම්දිස්ථානය තමයි නියත විවරණ ලැබීම කියන තැන. එතනින් එහාට මෙතනම කොච්චර පිරිස ඉන්නව ඇද්ද පින්කම් කරන, ඒ පින්කම හොඳයි කියලා දන්න. අපිට දැන් කුසල කර්මයක් කළාට පස්සේ ඒ කුසල කර්මයේ සියලු විපාක නිවන් අවබෝධයට නැත්තම් බුදු පසේ බුදු මහරහත් කියන බෝධියට උදව් කරන්නේ නැහැ. සැප විපාක දීලා අවසන් වෙනවා. කිසියම් පින්කමක ඒ කුසලය තමන්ට නිවනට ඍජුව උපකාර කරනවා නම් ඒකට තමයි අපි පාරමිතා කියලා කියන්නේ. පාරමිතාවක් හැමතිස්සෙම
බුදු පසේබුදු මහරහත් කියන තැනට එන්නයි උපකාර කරන්නේ. එතකොට ඒ පිළිබඳ අනවබෝධයෙන් නෙමෙයි මනෝපරිනිදාන වැඩිම අවස්ථාවේදී, වාක්පරිනිදාන වැඩිම අවස්ථාවේ. නමුත් පාරමිතාවක් සම්පූර්ණ කරනවා කියන සම්දිස්ථානයේ ආරම්භය තියෙන්නේ නියතපෙන් ලැබීමත් සමග. ඉන් කලින් සාමාන්‍ය පින්කම් කරන පුද්ගලයාට වඩා එය වෙනස්. එය වෙනස් පින්කම් සිදු කිරීම අපට දැනෙන විදිහට, අපට ත්‍රිපිටකය තුළ මුණ ගැහෙන විදිහට. නමුත් එයා පාරමිතා පිළිබඳ දන්නවා. යම් වෙනසක් සාමාන්‍ය මනුස්සයාගේ අතරින් තියෙනවා. නමුත් අර මේ මම පාරමිතාම පුරනවා කියලා වෙන් කිරීමක් බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලෙක සමහරකට දකින්නේ නැතුව ඇති කියන්නේ. ඔව් එහෙම නැතුව ඇත යාට. බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලෙක යාට එහෙම පාරමිතා පිරීම කියලා දන්නේ නැතුව හෝ නොද දැන හෝ නොදැන යාට පුරනවා වෙන්න පුළුවන්. මොකද පාරමිතා කියන වචනයක් නේක. අපි කරන සෑම කුසලයකම දැන් විදර්ශනා භාවනාව කරන මේ සියලු දෙනාගේ තුල හටගන්නේ පාරමිතා ස්වභාවය. මොකද විදර්ශනා භාවනාව සසර සැප බලාපොරොත්තු වෙ කරන්නේ නැහනේ. එතකොට යාට පාරමිතා. නමුත් අපි මේ වචනේ දන්නේ නැහැ. ඒක උපනිශ්‍රේ වෙන බව බුද්ධ දේශනාවට අනුව ඉගෙන ගන්න පුළුවන්. එතකොට සාවින්නාස දැන් මේ මහා ප්‍රනිධාන පුරණ කාලේ කියන්නේ නියත විවරණ ලැබනකොට, දැන් නියත විවරණ ලැබන කාලේ සාක්ෂිය අනුව නියත විවරණ ලබන්නේ මනුස්ස ජීවිතයක් තුළ ඉඳිද්දිද? ඒ වගේම මොනවද මේ සාමාන්‍යයෙන් දැන් පාරමිතා දස පාරමිතා කවුරුත් කියන්නේ නැහනේ. තමන් වහන්සේගේම නුවණින් කියනෝනේ කල්පනා කරලා ගන්න. එතකොට ඒ අවබෝධය ගන්න කොහොමද? ඊළඟට සාමින්නාස ඒ ටිකත් එක්කම පුළුවන් නම් ඒ ටික පැහැදිලි කරගෙන යන්නත් පුළුවන්. කාල වේලා අනුව මම මෙහා එක සැරේට සාමින්නාස උත්තර දෙන්න පුළුවන් නිසා දැන් ඔය අපි කියන්නේ සමතින් සප්පාරමිතා පුරුණා කියලා. මෙන්න මේ කාරණා ටික කෙටියෙන් සාමින්නාස පැහැදිලි කරන්න. මේ තනියෙන් ස්වයංජාතව මේ එන අදහස සහ මේක සමතින්සක් ආකාරයට පිරිය යුතුයි කියලා මේ හිතේ හටගන්න ස්වභාවය ගැන. ප්‍රනිදාන පිරිමෙන් අනතුරුව සම්මා සම්බුදු කෙනෙකුගෙන් අනිවාර්යයෙන්ම මහ බෝසත්වයන් වහන්සේ නමක් නියත විවරණ ගන්න ඕන. ඒක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටත් ස්ථිර දෙයක් නෙමෙයි. නමුත් සම්මා සම්බුද්ධත්වයට පෙරම් පුරන කෙනෙක් අනිවාර්යෙන් නියත විවරණ ගන්නවා. මනුෂ්‍ය භවයක, පුරුෂ භවයක ඍද්ධි මට්ටමට ඇවිල්ලා, පැවිද්දට ඇවිල්ලා නිවන් අවබෝධය රහත් වෙන තරම් පින සම්පූර්ණ කරලා බුද්ධත්වයට අධික ඡන්දයක් සහිතව ජීවිතේ කැප කරලා අනුනේ කාරණා ටික සම්පූර්ණ කළා. එතකොට එතනින් මෙපිටට උන්වහන්සේ පාරමිතා සම්පූර්ණ කරන බලන්න දස පුණ්‍යක්‍රියායක පාරමිතාවල වෙනස. දස පුණ්‍යක්‍රියාවල තියෙන්නේ භෞතික වශයෙන් අපිට පේන දෙයක්. දාන, සීල, භාවනා, පත්ති දාන, පත්තානුමෝදන ආදී වශයෙන්. පාරමිතාවලට එනකොට ඒක පරමාර්ථ වශයෙන් අපිට පේනවා. දාන සීලං, දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්චම අදිඨානං මෙත්තු පෙක්ඛාති මාදස. එහෙමයි ගාථා. එතකොට මේ සියල්ල දාන සීල දෙකෙන් පස්සේ දෙන සියල්ල පරමාර්ථ වශයෙන් අපි හිත තුළ ගොඩනගන කුසල චෛතසික. කුසල චෛතසික වලට අමතරව අපිට මුණ ගැහෙන්නේ කන්ති. කන්ති අපිට චෛතසිකයක් වගේ මුණ ගැහෙන්නේ නැහැ. එතකොට ඉවසීමේ ගුණය. ඒ තුළ වීරිය තියෙන්න පුළුවන්, ඒ තුළ අදිෂ්ඨානය තියෙන්න පුළුවන් මිශ්‍ර වෙච්ච ස්වභාවයක්. මේ පාරමිතා ටික තමන් ප්‍රිය අවස්ථා, තමන් ප්‍රිය වස්තුන් නැති කරගෙන උන්වහන්සේ සම්පූර්ණ කරනවා. ඒ 10ම උන්වහන්සේ තමගේ ශරීර කොටස් දන් දෙමින්, එතකොට අතපය ඇස් ගලවලා දීලා ඒ පාරමිතා සම්පූර්ණ කරනවා. ඒක දාන පාරමිතා විතරක් නෙමෙයි. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම හස්ති රාජයක් වෙලා ඉපදිච්ච අවස්ථාවේ උන්වහන්සේගේ දළය ගලවලා, දළය කියතෙන් කපන්නේ අග කෙළවර, දේවදත්ත මේ ස්වාමීන් වහන්සේගේ පෙරභවෙ. එතකොට වැද්දෙක් විදිහට ඇවිල්ලා ඒ කපන වෙලාවේදී කුම්බස්සලේ බිමින් තියලා ඒ වැද්ද කුම්බස්සලේ වාඩි වෙනවා. වාඩි වෙලා කියතකින් මස්ගොබ පීරමින් කපන වෙලාවේ බෝසත්ත්වන් වහන්සේ පුදුමාකාර ඉවසීමක් ඉවසනවා. එතකොට ඒ අවස්ථාවේදී දලය දන් දීමේ දාන පාරමිතා උපපාරමිතාවක් විදියට, ඒ අවස්ථාව ඉවසීම වශයෙන් කන්ති පාරමිතා උපපාරමිතාවක් විදියට, ඒ පුද්ගලයාට මෛත්‍රී වැඩීම වශයෙන් මෛත්‍රී පාරමිතා උපපාරමිතාවක් විදියට, හිංසාවක් නොකිරීම වශයෙන් සීල පාරමිතාව උපපාරමිතාවක් විදියට, වීර්‍ය පාරමිතා උපපාරමිතාව, ওই විදිහට මේ පාරමිතා ටික සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වීම තුළ උන්වහන්සේ තමගේ ශරීර කොටස් නැති කරගන්නවා. නැති කරගෙන මේ පාරමිතා සම්පූර්ණ කරනවා. නැත්තම් කෙනෙක්ට දෙන්න පුළුවන් දාන පාරමිතා විතරයි කියලා. අනිත් පාරමිතා සියල්ලත් ශරීර කොටස් නැති කරගෙන උන්වහන්සේ මේ පිරුව සම්පූර්ණ කළා. ඉන්පසු ජීවිතය, ජීවිත දාණය දෙනවා. ජීවිතේ නැති වුණත් උන්වහන්සේ අර පාරමිතා 10ම සම්පූර්ණ කරනවා. දාන සීල ආදී වශයෙන් සීලය වුණත් තමන් රකිනවා. ජීවිතේ විනාශ වුණත් සීලය නෙමෙයි වෙනස් කරගන්නේ, කඩාගන්නේ. ආන් ඒ විදිහට. එතකොට පාරමිතා 10ට දාන පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා වශයෙන් සමතින් සපාරමිතා පුරණව සම්මා සම්බුද්ධ අතර පෙරම් පුරණ බෝසත්වයන් වහන්සේලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා මේ අර සීලය බිඳගන්නේ නැහැ කිව්වා. ඒ වගේම එකට පාරමිතා කිහිපයක් වැඩෙන ආකාරය පැහැදිලි කළා ස්වාමීන් වහන්සේ. එතකොට මේ සමාජයට එන්න පුළුවන් තර්කයක් මම මේ අහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් අපි සමාජයේ පිළිගන්නවා සත්‍ය පාරමිතාව ආරක්ෂා කරා කියලා. ඒ වගේම මොන සීලය කැඩුවේ නැතත් බොරු කිව්වේ නැහැයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මෙහෙම තර්කයක් සමාජයේ යම් දවසක හෝ ආවොත් ඒක ඉලක්ක කරලා මම මේක අහන්නේ මගේ ඔළුවේ එන එක එක තර්කයක් වෙන්නත් පුළුවන්. කවුරු හරි තර්ක කරොත් තේමිය කුමාරයා වදා උපදිලා ඉන්න අවස්ථාවේ ඊළඟ භවයේ අපායෙහි උපදින්න තියෙන බයට සහ පෙර අපායේ දුක්ඛින්ද ආකාරය තමන්ගේ හිතේ ජනිත වීම නිසා අවුරුදු දහසයක කාලයක් තමන්ගේ පිය රජු මව් රාජ්‍යයේ සියලු දෙනා ඊට පස්සේ රාජ්‍ය සභාව රටේ හැම දෙනාව රැවට්ටීමකට බොරුවකට ලක් කරා කොර වෙච්ච කෙනෙක් විදිහට ගොළු වෙච්ච කෙනෙක් විදිහට බිහිරි වෙච්ච කෙනෙක් විදිහට මුලාවට ලක් කරා එතකොට ඒක සත්‍ය පාරමිතාවට හානියක් නැද්ද? එහෙම නැත්නම් ඒ කරේ බොරුවක්ද කියලා කවුරු හරි කෙනෙක් බොරුවක් නේද ඒ කරේ කියලා තර්කයක් ගෙනාවොත් ශ්‍රද්ධාව ප්‍රඥාව තියෙන කෙනෙක් ඒක තේරුම් ගන්නේ කොහොමද? ඔව් ටිකක් බරපතල ප්‍රශ්නයක්. මෙහෙමයි අපට ඕක මෙහෙම තේරුම් ගන්න පුළුවන්. මම ඒ කාරණාවත් විශේෂයෙන් කියන්නම්. මෙහෙම උදාහරණයක් අරගමු. අපි හිතමු දැන් ළමයි හුඟ දෙනෙක් කොරියන් භාෂාව ඉගෙන කොරියාවට යනවානේ. යනකොට මම දන්න තරමින් අංශ කීපයක් තියෙන එක සමහර අංශ කාර්මික අංශ ටිකක් බරපතල වැඩ තියෙනවා. එක පැත්තක් තියෙනවා ධීවර අංශය ෆිෂන් ෆිෂරිස්. කෙනෙක් ඇප්ලයි කළාට පස්සේ අපි හිතමු බැරි වෙන ඒගොල්ලෝ කියනවා මෙහෙම ධීවර කර්මාන්තය පිළිබඳව කිසියම් අවබෝධයක් හෝ අධ්‍යාපනයක සුදුසුකම් තියෙන සියලු දෙනා ධීවර කර්මාන්තයට අනිවාර්යෙන් යා යුතුයි. ඉතුරු අය කාර්මික අංශයට යොදවනවා කියලා. කිසියම් බුද්ධිමත් සද්ධාවන්ත සිල්වන්ත තරුණෙක් මේ රටට යනවා. ගියාට පස්සේ දැන් මෙයාට ධීවර කර්මාන්තය පිළිබඳ උපාධියකුත් තියෙනවා කියමුකෝ. ෆිෂන් ෆිෂරිස් ඩිග්‍රී එකක් තියෙනවා. මෙයා මොකද කරන්නේ? ඕකට ගියොත් එහෙම අනිවාර්යෙන් අවුරුදු පහක්ම සත්වක හතරේ තමයි කරන්න වෙන්නේ. මේකට ගියොත් එහෙම එයා මොකද කරන්නේ? මෙහෙම කල්පනා කරන බොරුවක් නෙමෙයි. ධීවර කර්මාන්ත පිළිබඳව මම සියල්ල දන්නේ නැහෙනි. මම ධීවර කර්මාන්ත පිළිබඳව නොදන්න දේවල් ඕන තරම් තියෙනවා. ඒ නිසාම දන්නේ නැහැ කියලා එයා නොදන්න බවක් පෙන්නලා කාර්මික අංශයට ගිහිල්ලා තමන් අතින් සිද්ධ වෙන යන විශාල අකුසල කර්ම ගණනාවකින් නිදහස් වීමට එයා උපක්‍රමයක් පාවිච්චි කරනවා, ප්‍රයෝගයක් යොදා ගන්නවා. තේමිය කුමාරයේ කතාවට එනකොට තේමිය කුමාරයා දකිනවා යා පුංචි කාලෙදිම තමන්ගේ පියා රජ කෙනෙක් විදිහට මරණ දඬුවම් දෙනවා, තව තවත් හිංසා කරනවා. මේ විදිහට දඬුවම් කරන්න රාජ්‍ය වෙනුවෙන් සටන් කරන්න යුද්ධ කරන්න තමන්ට සිද්ධ වුණොත් එහෙම විශාල මිනිස්සු සංහාරයක් තමන්ගේ අතින් තමන්ගේ කඩුවෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මොකද කළේ? තමන්ට සෙලවෙන්නට අවශ්‍ය නම් සෙලවෙන්න පුළුවන්. සමන්ට අවශ්‍ය නම් සෙලවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇතෙක් තමන්ගේ පැත්තට දුවගෙන ආවත් උන්වහන්සේ නෙමෙයි හෙලවුනේ. ඉතින් කොරෙක් විදිහට අනිත් අය හිතුවා. තමන් කොරෙක් කියලා කිව්වේ නැහැ නේ. කියන්න බෑනේ, කතා කරන්නේ නැහැ. දැන් මගෙන් ප්‍රශ්න අහනවා ස්වාමීන් වහන්සේ, මට ඕන නම් උත්තර දෙන්නත් පුළුවන්, මට අහවල නිකන් ඉන්නත් පුළුවන්. ඇහුන්නේ නැහැ වගේ. කෙනෙක් හිතන්න පුළුවන් අකුරේ ස්වාමීන් වහන්සේ කන් ඇහෙන්නේ නැද්ද කොහෙද කියලා. මට අදාල් නැහැ. මම උත්තර දෙන්නේ නැහැ. එතකොට තේමිය කුමාරයාට පුළුවන් ඇත්තුලව පිය රජතුමා ඇත්තු බව ඇඟ තමන්ගේ පැත්තට දුවගෙන එන්න සැලැස්සුවා. තේමිය කුමාරණේ කව ලොකු අදිෂ්ඨානයක් නේ. අදිෂ්ඨාන බව. හෙළුණේවත් නැහැ. වචනයක්වත් කතා කළේ නැහැ. කතා කළේ නැහැ, සෙලවුණේ නැහැ කියන්නේ තමන් තව කෙනෙක් රැවටෙන්න පුළුවන්. නමුත් තමන් එතනදී උපක්‍රමයක් භාවිතා කළා. තමන්ගේ අතින් සිද්ධ වෙන මහා විනාශයක්, තමන්ගේ පාරමිතාවට සිද්ධ වෙන මහා විනාශයක් වළක්වන්න අදිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කිරීම වශයෙන්. එක පාරමිතාවක් දැඩි ලෙස වැඩෙනකොට තව පාරමිතාවක පුංචි දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. දැන් ශාක්‍ය වංශිකයෝ කිව්වේ ශාක නෙමේ උණ, ශාක නෙමේ තෘණ කියලා, බොරු කියන බැරිකමට. එතකොට එතනදී දුර්වල වීමක් තියෙනවා. එයාලා පහත් බවට පත් වීමක් තියෙනවා. නමුත් තව පැත්තක පාරමිතාවක් එයාලගේ ලොකු සම්පූර්ණ වුණා. එතකොට තේමිය කුමාරයා තමන්ගේ පාරමිතා සම්පූර්ණ කිරීම වශයෙන් අදිෂ්ඨාන කරගෙන මහා අපරාධ පව් ගොඩක් සිද්ධ වෙන එකෙන් වැළකුණා විදිහට තමයි අපට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අවස්ථානුකූලව ප්‍රයෝග සම්පත්තියක් භාවිතා කරලා තමන්ගේ අරමුණ කරා යාම. යාමක්.
එතකොට හරි සයනස්. එහෙම ගැලපලා අපිට හිත අපිට ඒ වගේ අවදාස්සක් ලෝකේ ආවොත් යම් දවසක අපිට ඒකට අසුන වෙ ඉන්න පුළුවන්. එතකොට සයනස් දැන් මේ පාරමිතා පුරණ එක 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 බෝසතාණන් වහන්සේලාගේ වෙනස් වෙනවා. අපි අහලා තියෙනවා සමහර බෝසතාණන් වහන්සේලා 16 සාසංඛේ කල්පලක්ෂයක් පාරමිතා පුරනවා. සමහර බෝසතාණන් වහන්සේලා 8 සංඛේ කල්පලක්ෂය. සමහර බෝසතාණන් වහන්සේලා 4 සංඛේ කල්පලක්ෂය. මේ වෙනසට මූලික හේතුව මොකද්ද? මේ වෙනස සකස් වෙන්නේ කොහොමද? ඇයි එහෙම වෙනස් වෙන්නේ? බෝධිසත්ව අවදීයේදී එහෙම නැත්නම් නියත පෙවරණ ලැබුවට පස්සේ උන්වහන්සේලාගේ ස්වභාවයනල පුංචි වෙනසක්. බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේලාගේ වෙනසක් නැහැ. නමුත් පාරමිතා පුරණ කාලය තුළ ඇතැම් මහ බෝධිසත්වයන් වහන්සේලා වීර්‍යාධික භාවයේ සිටිනවා. ඇතැම් බුදුරජාන් වහන්සේලා ශ්‍රද්ධාධික භාවයේ පිහිටනවා. ඇතැම් බෝසත්වයන් වහන්සේලා ප්‍රඥාධික භාවයේ පිහිටනවා. එතකොට ප්‍රඥාව කියන්නේ නිවනට කැණි මඬල. ප්‍රඥාව කියන දේ තමයි තව වැඩිපුර මෝරන්නේ. දැන් අපි ඉන්ද්‍රිය ධර්ම ගත්තට පස්සේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම ගත්තමත් ඉන්ද්‍රිය පරෝපරියත්ත්‍ය ඥානය තුළ බුදුරජාණන් බලන්නේ ශ්‍රද්ධාව, විරිය සමබරද කියලා. දැන් මේ ධර්මතා දෙක ගන්නකො. ශ්‍රද්ධාව සහ විරිය. මේක ළඟකදීත් මගෙන් උපාසක මහත්තයෙක් තරුණ කෙනෙක් ඇහුවා ශ්‍රද්ධාවද ප්‍රඥාවද ඉස්සර වෙන්න ඕනේ කියලා. අපිට බුද්ධ දේශනාව තුලින්ම ගත්තට පස්සේ පැහැදිලි වෙන දෙයක් තමයි ඉස්සර වෙන්නේ ශ්‍රද්ධාව. නමුත් උපකාරයේ වැඩිපුර මෝරන්නේ නිවනට ප්‍රඥාව. සද්ධිද විත්තං පුරිසස සෙට්ටං ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාවෙන්. සද්ධාය තරති ඕඝං ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාවෙන්. සද්ධා බීජං තපෝවොට්ටි ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාවෙන්. නමුත් ඒ බොහෝ අවස්ථාවල අවසානයේ ප්‍රඥාව. හොඳම එතකට අපිට ඒක ඔප්පු කරන්න හොඳම තැන තමයි සත්ත බොජ්ජංගවල ශ්‍රද්ධාව නැහැ. ආරෂ්ඨාංග මාර්ගයේ ශ්‍රද්ධාව නැහැ. මොකද ශ්‍රද්ධාව විසින් දෙන ඇක්සලරේෂන් එක ආරම්භක ජවය ලබා දෙල ඉවරයි. ප්‍රඥාව තමයි කෙනෙකුගේ නිවනට උපකාරවන ප්‍රධාන චෛතසිකයක් විතර ගත්තම. එතකොට අපේ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේ ප්‍රඥාතික බුදු කෙනෙක් විදිහට බුද්ධත්වයට පත් වෙන්නේ උන්වහන්සේ බොහොම කෙටි කාලෙකින්. සාරසංකල්පලක්ෂයක් වගේ කෙටි කාලයකදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. වීර්‍යාධික බුදුරජාන් වහන්සේලා 16 සංකල්පලක්ෂයක්. එතකොට 16 සංකල්පලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කිරීම සිද්ධ කරනවා. හැබැයි මේ වීරිය තුළ උන්වහන්සේලාට ලැබෙන වරප්‍රසාද තියෙන පසු කාලිනව. පොඩි වාසේ දැන් අපේ බුදුරජාණන් බෝසත්ත්වයන් වහන්සේට පොඩ්ඩක් අපහසුතාවට ලක් වෙන්න සිද්ධ වුණා. මාර බලපෑම වැඩි වුණා. දුෂ්කර ක්‍රියාවලට ලක් වෙන්න කරන්න සිද්ධ වුණා. මේ වගේ ඒ හැම දෙයක්ම පොදු නෑ සියලු බෝසත්ත්වයන් වහන්සේලාගේ අවසාන මොහොතට. අවසාන මොහොත පහසුවෙන් ගමන් කිරීමේ ස්වභාවයක් වීරයාධික බුදුරජාණන් වහන්සේලාට බෝධිසත්ව අවදීයේදී තියෙනවා. මොකද අධ්‍යක්ීම වැඩි සංසාරේ, පාරමිතා සම්පූර්ණ කළ කාලය වැඩි. ඒ නිසා දැන් එහෙමක තව එකක් මතක් වෙනවා. මුගලන් ස්වාමීන් වහන්සේ සාරිපුත් සාන්සේ ගන්නකෝ. මුගලන් ස්වාමීන් වහන්සේ ඉක්මනට සෝවාන්ලා රහත් බලයට පත් වුණාට සාරිපුත් සාන්සේ කල් ගත්තා. එතනදී වෙනසක් තියෙනවා චරිතය තුළ. ඔය වගේ වීර්‍යාධික බුදුරජාන් වහන්සේලාගේ වීර්‍යාධික බෝධිසත්ව අවදිය දීර්ඝයි. උන්වහන්සේලාගේ බුද්ධත්වයට ඒක ඒ මොහොතට උපකාර වීමක් තියෙනවා. කාල ගැන කතා කරපු නිසා ආයෙත් පොඩ්ඩක් කර සමාජයට එන්න පුළුවන් ප්‍රශ්නයක් නිකන් හිතට ආවේ ස්වාමීන් වහන්ස. දැන් අපි කතා වෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ මනෝ ප්‍රධාන පිරුවා සත් අසංඛ්‍ය කල්පලක්ෂය, වාග් ප්‍රනිධාන පිරුවා නව අසංඛ්‍ය කල්පලක්ෂය, ඒ මහා ප්‍රනිධාන පිරුවා සාර අසංඛ්‍ය කල්පලක්ෂය. ඒතර එකතු කරාම 20 අසංඛ්‍ය කල්පලක්ෂ 3යි. හැබැයි කියන්නේ 20 අසංඛ්‍ය කල්පලක්ෂය කියලා. තර සමහර ඒ හේ ඒ පදරමේ පිහිටාගෙන සාමිනාස සමහර කොටසක් සමාජ මතයක් ගෙනල්ලත් පාවිච්චි තියෙනවා. මෙතන සාර අසංඛ්‍ය කල්පලක්ෂය කියන්නේ අසංඛ්‍යය කල්පලක්ෂ 4ක් කිය. ඊට පස්සේ සමහර විග්‍රහවල තියෙනවා අසංඛ්‍යය 4කුත් කල්පලක්ෂයක් කියලා. අර 20 අසංඛ්‍යය කල්පලක්ෂය කියන තර්කයට එනකොට අරක හරි. තර මොකද්ද මේකේ ඇත්තටම හරි උත්තරේ? ඔව් දැන් වර්ගීකරණයේදී අපට සංඛ්‍යාත්මකව ගත්තාට පස්සේ ওই වර්ගීකරණ දෙකම ගන්න දෙක ගන්න පුළුවන්. අසංඛේය කල්ප ලක්ෂ්‍ය වශයෙන් හතරක් ගත්තොත් එහෙම වර්ගීකරණය අර මේ 20 අසංඛේය කල්ප ලක්ෂයක් කියන එකට හරියට යනවා. අසංඛේය කල්ප ලක්ෂ්‍ය හතරක්. අසංඛේය කල්ප ලක්ෂ්‍ය 7යි, අසංඛේය කල්ප ලක්ෂ්‍ය 9යි,
අසංකේ කල්පලක්ෂ 4යි ගත්තට පස්සේ 20 අසංකේ කල්පලක්ෂයක්. එහෙම නැතුව එනකොට අසංකේ 7 අසංකේයකුත් කල්පලක්ෂයක්. නව අසංකේයකුත් කල්පලක්ෂයක්. සාර අසංක 4 අසංකේයකුත් කල්පලක්ෂයක් ගත්තට පස්සේ 20 අසංකේයකුත් කල්පලක්ෂ 3ක් විදිහට තමයි ගණන්නේ. නමුත් දැන් ගණිතමය පැත්තට ගත්තට පස්සේ අස කල්පලක්ෂයක් කියන කාලය 20 අසංකේයයකට සංසන්දනය කරද්දී අපි ගණිතයේදී කියන්නේ නොසලකා හැරිය හැකි කුඩා සංඛ්‍යාවක් කියලා. එහෙම මට්ටමට අපි අදහසක් විතරයි. එහෙම ගන්න ගත්තම නැවතත් කල්පලක්ෂයක්ම විදිහට නම් කරනවා වෙන්න බලන තන් ත්‍රි කල්පලක්ෂයක් කල්පලක්ෂ 3ක් කියලා වචනයක් යොදලා යොදන්න පුළුවන්. කොයි විදිහට ගත්තත් කාලය නම් පුංචි නෑ. ලේසි නෑ. ලේසි නෑ. කාලය ලේසි නෑ. අපට හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ කියලා හිතා ගන්නකො. ඒ කැපකිරීමේ ගත කළ කාලය අපට බුද්ධත්වයට පාර්මිත සම්පූර්ණ කිරීම 20 අසංකේය කල්පලක්ෂය නෙමෙයි. සාර අසංකේය කල්පලක්ෂයම හිතා ගන්න බෑ. එහෙම සාවින්නාස. එතකොට දැන් මේ පාර්මිතා පුරණ කොට සාවින්නාස ඊළඟට එන ගැටලුවක් තමයි දැන් අසංකේය කල්ප ගණන් පාර්මිතා පුරද්දී මේ පාරමිතාවල වෙනස අපි කතා කරන්න සායනස මේ 16 අසංඛේ කල්පලක්ෂයක් මෙහිම අසංඛේ කල්පලක්ෂයක් කියලා මේ විදිහට ඇවිල්ලා මේ බුද්ධත්වයට පත් වෙනකොට කාල සීමා එනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ආයුෂය සීමා කාලවල පහළ වෙන්නේ. හැම කාලෙකම බුදු කරි පහළ වෙන්නේ නැහැ කොච්චර පාරමිතා පුරලා තිබ්බත්. පාරමිතා සම්පූර්ණ වෙලා තිබ්බත් මනුස්ස ලෝකයේ යම් ආයු කාලය තියෙද්දි බුදුරු පහළ වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ සහ කොයි කාලවලද බුදුවරු මේ මනුස්ස ලෝකේ පහළ වෙන්නේ? මහා කල්ප චක්‍රය ගත්තට පස්සේ අපට එතනදී සංවට්ටට්ටායි මේ වල්පේ මේ ලෝකේ පහළ වෙලා පවතින කාලය තුල තමයි බුදුවරු පහළ වෙන්නේ. ඒකෙත් ඇතුලේ අභ්‍යන්තර වශයෙන් අන්තර් කල්ප පවතිනම ආයුෂයේ හරිම වැදගත් සම්මා සම්බුද්ධත්වයට පත්වන උතුමන් වහන්සේලාට අවබෝධය ලබන්න සහ ඒක බුදුරජාන් වහන්සේලාට වඩා වැදගත් වෙන්නේ ඒවකට ජීවත් වෙන මනුස්සයන්ට. එතකොට ආයුෂය අඩු වෙගෙන යන කාලයක මිසක ආයුෂය වැඩි වෙන කාලයක ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. ඒක ප්‍රධාන කාරණාවක්. කොයිම හේතුවක් නිසාවත් ආයුෂය අඩු වෙන කාලය තුන වැඩි වෙන කාලය තුන අඩු වෙන කාලය තුන වැඩි වෙන කාලය තුන අඩු වෙන කාලයකදී පමණයි බුදු කෙනෙක් පහළන්නේ. මොකද අනිකුත් සත්වයන්ට ධර්ම අවබෝධය කරන්නට පහසු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලන විශේෂයෙන් දුක්ඛ සත්‍ය. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි මේක සත්‍යභාවය අවබෝධ කරන්ට ලැබෙන්නේ උන් ඒ පිරිසට ආයුෂ අඩු වෙන කාලෙකදී. ආයුෂ ප්‍රමාණ වශයෙන් ගත්තට පස්සේ වර්ෂ ලක්ෂයක් සිට වර්ෂ 100 වර්ෂ 100ට වඩා වැඩි වර්ෂ ලක්ෂයට වඩා වැඩි කාලෙකදී මරණය ලෙඩවීම වගේ කරුණු හරි ඈතින් ඈත දකින්න හම් වෙන්නේ. හරි දිගයිනේ ආයුෂය. එතකොට හරි ඈතින් ඈත මේ මරණය කියන ලක්ෂණය වයසට යනවා කියන ලක්ෂණය කෙනෙකුට තමන් තුළින් දකින්න බෑ. දැන් අපිට පේනනේ අපි වයසට යනවානේ. මේ උත්පාද වය මේ රූප කලාප බිඳිලනවා පෙවුන නැති වුණාට මේ කන්නඩිය ගිහ බලම පේන වයසට යනවා කියලා. ඒක වළක්වන්න බෑ. නමුත් දීර්ඝ ආයුෂයක් තියෙන කෙනෙකුට ලක්ෂයකට වඩා ආයුෂයේ වර්ෂ ඒ බව දැනෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒ කාලයේදී බුදුරු පහළ වෙන්නේ අනිකුත් සත්වයන්ගේ ආයුෂයේ දිග දුර දිග වැඩි නිසා එයාලට අවබෝධ කරන්න අපහසුයි. වසර 100කට පස්සේ ආයුෂය වෙන කාලේ දැන් අපේ මේ බුද්ධ ශාසනය තාම ගත වෙලා යනවා. මේව ගත වෙලා ඉවරනට පස්සේ කාලෙක වසර 100කට වඩා පුංචි වුණාට පස්සේ ආයුෂ කාලය අඩු වුණාට පස්සේ අධික කෙලෙසයක් දැනටත් බුදු වෙනෙක් පහළලා වසර 2560 ගානක් ගත වෙලා කෙලස් වැඩි. කෙලස් ගොජ දමන කෙලස් පුනන ස්වභාවය වැඩි. එවැනි වැඩි කාලයකත් බොහෝ දෙනෙකුට ධර්ම අවබෝධය ලබන්න බැරි තත්වයකට පත් වෙනවා. ඒක නිසා බුදුවරු වසර 100ක් ආශයෙන් මෙපිටට අල්පාශ කාලෙදී පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට බෑද? අපට පුළුවන්. තාම 100යි. තාම 100. තාම 100 යන්නේ. බුද්ධ කාලයක් නෙමෙයි බුද්ධෝත්පාද කාලයක්. කියන්නේ දැන් 50න් 60න් 70න් මිනිස්සු මැරෙන බව ඇත්ත. ඉතින් බබ්බ බුදුරජාන් වහන්සේ 80 වෙන්නේ. නමුත් ආශය ගත වීමේ විභවයක් තියෙනවා 100ක. සාමාන්‍ය 120 ගතට 100 තමයි අර 5න් එකක් බුදුරජාන් වහන්සේ ජීවත් වුණා. 100 තමයි ආයුෂ කාලය. එතකොට මෙතන කිසියම් කෙනෙක් තමන්ගේ ආහාර විලාශය, කායික ක්‍රියාකාරකම් සහ මානසික තත්ත්වය යහපත්ව තියාගත්තොත් 100 පන්නන්න පුළුවන්. කර්ම විපාක වශයෙන් බලපෑම නැත්තම්. එහෙම.
ඔහොම ගිහිල්ලා සයනස දැන් බුදු කෙනෙක් පහළ වෙනකොට අපි අහලා තියෙනවා මේ බුද්ධ කෝලාහලය කියලා එකක් වෙනවා කියලා. මේ මනුස්ස ලෝකේ විතරක් මේක බුද්ධ කෝලාහලයක් වෙනවා කියලා. මොකක්ද මේ කෝලාහලය? දැන් කෝලාහලෙ ගහම අපිට නිකන් අර කලබලයක් වගේ කලබලයක් ඒ නිකන් අර එලවන්න රජුරු එලවන්න වගේ අර කාලයක් කරේ සයනස දැන් අවුරුද්ද දෙක කලින් ඔය අරගලයක් වගේ අරගල වගේ තත්ත්වයක්. මොකද්ද මේ අරගලයක්ද කෝලාහලය කියන්නේ? මේක දැබැන්ත කතා බහක්. එහෙම දිව්‍ය ලෝක වලින් එන ආරංචිය ඔස්සේ අර අපි කතා කළේ කලිනුත් මේ දෙවිවරුන්ට මිනිසයන් දෙවිවරු හරහා මිනිසයන්ට අදහස් දෙන්න පුළුවන්. ඔව්. ප්‍රකාශයන් ඇහෙන සලස්වන්න පුළුවන්. දැන් නාගා කියන කාලී කියන කාන්තාව දෙවිවරු කියන ධර්මදේශනාවක අහන් ඉඳලා සෝවාන් වුණා සාතාගිර හේමවත. අද අපට ඇහෙන්නේ නැත්තේ ඒ විවිධාකාර සෝත ප්‍රසාදවල තියෙන අඩුපාඩුකම් නිසා. නමුත් එහෙම දෙවිවරුන්ගේ පණිවිඩ ලැබෙනවා. එවැනි පණිවිඩයක් දැන් බෝසත් වහන්සේ පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයට පැමිණෙනවා. අපේ බුදුරජාන් වහන්සේ අපේ බෝසත්න් වහන්සේ ගෞතම බෝසත්න් වහන්සේ පැමිණෙන්නේ සේතකේතු විදිහට. සේතකේතු කියන දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය රාජයා බවට පත් වෙන්නේ සන්තුසිත දිව්‍ය රාජයා බවට පත් වෙන්නේ එවකට හිටිය සන්තුසිත දිව්‍ය රාජයා චුත වුණාට පස්සේ. එහෙම තත්වයක ඉන්න කාලයේදී දසදහසක් ලෝක ධාතුවේ දෙවිවරුන්ගේ ආරාධනාවට කලින් දෙවිවරුන්ගේ අතරේ අදහසක් එනවා, ආරංචියක් එනවා, බුදු කෙනෙක් පහළ බුද්ධ 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 බුදු කෙනෙක් පහළ වෙන්නට ඕනේ කියලා. සහ ඒ වෙනකොට පසේ බුදුවරු පහළ වෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නට සමීප වෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න සමීප වෙනකොට තමයි පසේ බුදුවරු පහළ වීම ආරම්භ වෙලා පසේ බුදුවරු පිරිනිවන් පාන පටන් ගන්නෙ. ඉන්පස්සේ පහළ වෙන බුදු රජාණන් වහන්සේ පිළිබඳ ආරංචිය ලැබෙනවා. ඒකනේ සුද්ධෝදර රජුරෝ කලබල වුනේ. සක්විති රජ වෙනවා නැත්නම් බුදු වෙනවා. ඒත් බුදු වෙනවා කියන්නේ මොකද්ද කියලා ඇහුවේ නෑනේ. බුදු වෙනවා දන්නවා. එයා දන්නවා බුදු වෙනවායි කියලා. එතකොට සිද්ධාර්ථ බෝසත්ත්න් වහන්සේගේ මරණයක් ගැන ආරංචියක් අරන් එනවනේ එලුකට් ඇට ටිකක් අරගෙන. බුදු වුන් නැහැ මෙන්න. මැරිලා ගියා පුතා කියලා. නෑ මගේ පුතා බුදු වෙනවා. එතකොට තාත්තා දන්නවා බුද්ධත්වයට කලින් මේක ස්වභාවය මොකද්ද කියලා. සුද්ධෝදර රජුර වගේ රජ කෙනෙකුත් ඒක දන්නවා කියන්නේ බුද්ධ කියන වචනය පිළිබඳ බුද්ධ කියන পদවි ප්‍රාප්තිය පිළිබඳව මිනිසුන්ට අදහසක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ කෝලහලයේ අවබෝධය ඒ අදහස සහ පින්වන්ත මිනිස්සු පහළ වෙලා. දැන් කොණ්ඩාංජ කියන පුද්ගලයා සිද්ධාර්ථ පුංචි කුමාරය ඉපදෙන කලින් ඉපදිච්ච කෙනෙක්. මහා පින්වන්තයෙක්. එතකොට සාරිපුත්ත දැන් උපතිස්ස කෝලිත කියන අයත් සිද්ධාර්ථ කුමාරත් එක්ක ගත්තම වයස අපට පේන විදිහට ටිකක් වැඩි හිටි වගේ උපන් වයසින් බොහෝ දෙනෙක් මේ ලෝකේ පහළ වෙලා බුද්ධත්වයේ බුදු කෙනෙක් වෙනකම් බලන් ඉන්නවා වගේ රහත් වෙන්න බලාගෙන ඉන්න අය. ඒ පිරිස ඇවිල්ලා ඉන්න නිසා හැම කෙනෙක්ටම බුද්ධ කියන වචනේ අවබෝධ වෙනවා, දැනෙනවා, හැඟෙනවා, දෙවියන්ගෙනුත් ආරංචිය හම්බ වෙනවා. ඒක යාලට බුදු කෙනෙක් පහළ නොවීම තේරුම් ගැනීම හැකියාව ඇතනවා. ඒක තමයි බුද්ධ කෝලහලයක් කියන්නේ. එතකොට සංසේ බුද්ධ කෝලහල එන කාලවලදී මේ පසේ බුදුරජාණන් වහන්සේලා යුගයේ අවසන් වෙන්නේ. අවසන් වෙනවා. ඒක හරියට පහනක් දැල්ලා නිවිල යනවා වගේ අධික ලෙස බුදුරජාණන් පසේ බුදුරජාණන් සල අපිට දැන් ඉසිගිලි සූත්‍රය අහනකොට පේනවා 500ක් පමණ සමහර අවස්ථාවල පහළ වෙලා ඉසිගිලි පර්වතයේ වැඩ ඉඳලා තියෙනවා. එතකොට එවැනි අවස්ථාවල උන්වහන්සේලා බොහෝ පහළ වෙනවා සම්මා සම්බුදු කෙනෙකුගේ පහළම සමීප වෙනකොට පහළ වෙලා මහබෝසතන් වහන්සේ මව කුස පිළිසිඳ ගන්න අවස්ථාවේදී පිරිනිවන් පානවා. සක්විති රජවරු ඒ කාලෙක ඉන්න පුළුවන්. සක්විති රජ කෙනෙක් හිටියොත් එයාගේ චක්‍රරත්න මාණිකයේ බලය බිඳිලා යනවා. සක්විති රජ পদවිය අහෝසි වෙනවා. මොකද අපි දන්න මට්ටම අපිට බුද්ධ දේශනා තුල අපි ඉගෙන ගත්ත ආකාරයට බුදු කෙනෙක් සමග පසේ බුදුරජාන් වහන් බුදු කෙනෙක් සමග බුදු කෙනෙක් අත පිහිට වෙන්නේ නැහැ. බුදු කෙනෙක් සමග පසේ බුද්ධත්වයේ බුදු කෙනෙක් එක කාලේ පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් සමග සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ සක්විති රජවරුන්ගේ තේජස සිඳිල යනවා. පසේ බුදුවරු තමන් වහන්සලා විසින්ම පරිනිර්වාණයට පත් වෙනවා. අදිෂ්ඨාන කරලා. අදිෂ්ඨාන කරලා. ඒ කියන්නේ ඒක එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා. ඔව් බුදු කෙනෙක් මහබෝසත්වන් වහන්සේගේ පස්චිම භවයේදී පසේ බුදුවරු රැඳිලා ඉන්නේ නැහැ. සාවිනස දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට පහළ වෙන යම් ප්‍රදේශයක් තියෙනවා.
එක මධ්‍ය දේශය කියලා හඳුන්වන ඕකේ මධ්‍ය මණ්ඩලයක් තියෙනවා කියලා කියනවා. දැන් අද මධ්‍ය දේශයේ ලංකාවේ කියන එක එක ඒවා කියනවා. සමහර කට්ටියක් දැන් ඩුබායි කියනත් ඉඳ තියෙන තව ටික කාරක් ගියාම ඉතින් අපි දන්නේ නැහැ. ඒ එක 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 විතර කියනවනේ. මොකක්ද මධ්‍ය දේශය කියන්නේ? මොකක්ද මධ්‍ය මණ්ඩලය කියන්නේ? ඇත්තටම කොහෙද මේක තියෙන්නේ? මධ්‍ය මණ්ඩලය කියන්නේ එක කොටසක්, මධ්‍ය දේශය කියන්නේ ඊට වඩා විශාල ප්‍රදේශයක්. ඔක ත්‍රිපිටකය තුළ අපට මුණ ගැහෙනවා. බුදුරජාන් වහන්සේම ශික්ෂාපද පනවද්දි පෙන්නනවා මධ්‍ය දඹදිව මැද සිට නැගෙනහිරින් කජංගල කියන නියංගම පිහිටනවා. ඊපස්සේ ගිනිකොන දිසින් සල්ලපති නගින් නදිය ගමන් කරනවා. අයිලන්ඩ දකුණු ප්‍රදේශයේ ශ්වේතකර්ණී කියන ගංගාව නියංගම තියෙනවා. ඉහළ ප්‍රදේශයේ තවත් පර්වතයක් පිහිටලා තියෙනවා. ඒ පර්වතය ඔය විදිහට නම් කරලා දෙන සීමා ටිකක්. ඒ සීමා ටික ඇතුළත ප්‍රදේශය දඹදිව්තලයේ මධ්‍ය ප්‍රදේශය, මධ්‍ය ප්‍රදේශ විදිහට හඳුන්වනවා. දැනටත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ, මධ්‍ය ප්‍රදේශ කියලා තමයි වර්ගීකරණය කරන්නේ ප්‍රාන්ත වශයෙන් වර්ග කරනකොට. ওই විදිහට නම් ඒ මධ්‍ය ප්‍රදේශයේ මැද එක්තරා ස්ථානයක කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී බුදුරජාන් වහන්සේලා වෙනුවෙන් මහබෝසතන් වහන්සේට අඬගහන්නා වගේ මහබෝධින් වහන්සේලා පහළ වෙන විශේෂ කේන්ද්‍රස්ථානය තමයි මධ්‍ය මණ්ඩලය කියලා කියන්නේ. එතකොට එවැනි තැනක දැන් අපට කාලිංග බෝධි රාජ්‍යාතකයේදී මුණ ගැහෙනවා. පුරෝහිත කෙනෙක් විදිහට මහබෝසතන් වහන්සේ, රජුරෝ විදිහට සක්විති රජ වෙලා ආනන්ද ස්වාමින් වහන්සේ අහසින් යනවා හස්ති රත්නේ, හස්තියගේ පිටවුඩ. යන්න බැහැ හස්තියට, එක්තරා භූමියක මුඩු බිමක්, මුකුත් නැහැ එතන. මුඩු බිමක් උඩින් යන්න බැරුව නතර වෙනවා. ඉන්පස්සේ පහළට බැහැලා බලනකොට එතන කිසිම ගහක් හැදෙන්නේ නැහැ. රජතුමා අහනවා පුරෝහිතගෙන්, මහබෝසත්ත්වන් වහන්සේගෙන්, ඇයි ඒ කියලා. එතකොට උන්වහන්සේ විස්තර කරනවා, මහබෝසත්ත්වන් වහන්සේ, මෙතන තමයි සියලු බුදුරජාන් වහන්සේලා වෙනුවෙන් බෝධීන් වහන්සේ රෝපණය වෙන ස්ථානය. සහජාතයිනේ, සිද්ධාර්ථ කුමාරය ඉපදෙන දවස තමයි බෝධීන් වහන්සේ පටගන්නේ. එතකොට එම ස්ථානයයි කියලා දැනගත්ත ගමන් කාලිංග රජතුමා මොකද කරන්නේ? සක්විති රජතුමා මුතුමැණික් අතුරලා පූජාවක් පවත්වන එක තමයි අපට බෝධිසත්වයන් වහන්සේ කාලෙදි මුණ ගැහෙන බෝධි පූජාව. ඔය කාරණා බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද බෝධියට බෝධි පූජාවක් පවත්වපු වෙලාවේ. ආනන්දට මොකද කියන්න එපා. ආනන්ද සංසාරේ මීට කලිනුත් බෝධි පූජා පවත්වලා තියෙනවා. ඔන්න ඔය කියන ප්‍රදේශය තමයි බුදු කෙනෙකුගේ සියලු සමාධි දරන්න පුළුවන් මහා කම්පණයකදීවත් කම්පා නොවන සුවිශේෂී ප්‍රදේශය මධ්‍ය මණ්ඩලය කියලා අපි හඳුන්වනවා. එම ප්‍රදේශයේ තමයි බෝධිසත්වයන් කෙනෙක් පුබ්බේ නිවාසානුසති ඥානය, චුතුප්පාද ඥානය, ආසවක්ඛය ඥානය වඩලා සෝවාන්, සකදාගාමි, අනාගාමි, සම්මා සම්බුද්ධ කියන පදවි ප්‍රාප්තියට කෙලෙස් ප්‍රහාණය කරමින් පැමිණෙන සුවිශේෂී භූමි භාගය. ඒක තියෙන ඉන්දියාවේ. ඉන්දියාවේ. ඒක වැදගත්ම කාර්යය. ඒක මොකද? ඒක මතු කරලා සඳහන් කරන්න ඕනේ. ඔව්, ඒක පැහැදිලිවම තියෙන. මොකද දැන් අදටත් ගත්තොත් බිහාර ප්‍රාන්තයේ කියන්නේ ඉස්සර 84,000 විහාර සකස් කරලා දීච්ච විහාර ප්‍රාන්තයේ කියන එක තමයි අදටත් බිහාර ප්‍රාන්තය වෙලා තියෙන්නේ. ඒ තාමත් ඒ නම් මේ ආකාරයටම ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඒක මේ ගුලි අස්සට ගුලි කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒවා සරණ කරගන්න එක ඉතින් අනිත් අයටත් හානියක්. ඒ හින්දසයන් මට මේ ළඟකදී විශේෂ කාරණා, මට මේ ළඟදී තරුණ ළමෙක්, අවුරුදු 20 ගානක තරුණ ළමෙක්, විදේශගත වෙන්න කෙනෙක් මට කියනවා, මගෙන් මට කියනවා, මම රිසර්ච් එකක් කරනවා ස්වාමීන් වහන්සේ කියලා. මම මොකක් ගැනද? බුදුරජාන් වහන්සේ අපෙන් හොරකම් කරලා අපේ රටේ දීපදුනේ නැත්තම් ඉන්දියාවේ දීලා මම රිසර්ච් එකක් කරනවා. එතකොට මම එයාගෙන් අහුවා, ඔයා පාවිච්චි කරන මහා රෙෆරන්ස් තියෙනවනේ, මූලාශ්‍ර මොනවද? මම YouTube එකේ වීඩියෝස් බලනවා කියලා කිව්වා. මං කිව්වා, "තුවා ත්‍රිපිටකය කියවලා තියනවද කියලා?" නැහැ කියන ලැජ්ජයිනේ, "තාම නැහැ" කියලා කිව්වා. මං කිව්වා, "YouTube එකෙන් බලලා ඔයාට බුදුරජාණන් ප්‍රතිසන කවදාවත් හොයන්න හම්බ වෙන්නේ නැහැ." පස්සේ මෙයා මට වීඩියෝ එකක් කියලා දෙනවා. මම කැමති නැහැ ඔය බලන්න. නමුත් චුට්ටක් බැලුවා. බලනකොට පේනවා මේ සල් ගහක්, විශාල සල් ගහක් පේන ලංකාවේ. එතන තමාලු සිද්ධාර්ථ කුමාර ඉපදුනේ. ඒක කියන්න හේතුව මොකද්ද? ඒකේ දිග මුලක් තියෙනවා. ඉතින් දිග මුලක් තිබ්බම එහෙම එකක් වෙන්න පුළුවන්. මීටර කීයක්ද මන් දන්නේ? දිගට මුල. ඉතින් මුලක් නම් තියෙනවා තමයි. දිගට මුල තියෙනවා. කොනකින් සල් ගහක් මතුවලා තියෙනවා. ඒක හොඳ, ඒ කියන්නේ මං අහන්නේ ඒක හොඳ මෙෂර්මන්ට් එකක්, හොඳ මිම්මක්ද? සිද්ධාර්ථ කුමාර ඉපදුනා කියලා කියන්නේ උදද යශෝදරා දේවින් වහන්සේ අර
සිද්ධාර්ථ කුමාර බිහි කරන වෙලාවේ මුලක් දික් වුණා කියලාවත් ත්‍රිපිටකයේ තියෙනව නම් හිතන්න පුළුවන්. එහෙම කතා මුලක පැටලුණා. දික් වෙච්ච මුල තාම තියෙනවායි කියලා. ඉතින් ඒ වගේ හරි බොළඳ හිතා ගන්න බැරි බොළඳ මට්ටම විශේෂයෙන් මතක තියාගන්න. අපි මේකව YouTube එකෙන් බලන්න පුළුවන් බව ඇත්ත මේ බණ ටික. හැබැයි YouTube එකෙන් නැත්නම් සමාජ මාධ්‍ය වලින් බණ අහලා සියලු අවබෝධය ත්‍රිපිටකය පිළිබඳව ලබා ගන්නට කවදාවත් බෑ. මේ බණ අතර විවිධ බණ අතරෙත් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා නම් ඒක වෙන්නේ මොකක් හෝ ප්‍රශ්නයක් තියෙන තැනක බණක් තමයි. නිවැරදි ත්‍රිපිටක දහමක් නම් ඒක ලොකු පිරිසකට වෛරල් වෙනවා කියන්නේ. ඒ මට්ටමට යන්නේ නැහැ. මොකද බුද්ධ සුත බුද්ධ මට්ටමේ ඉන්න පිරිස හරිම අඩු නිසා. අඩු පිරිසක් හරහා තමයි ගමන් කරන්නේ. ලොකු පිරිසකට අහන්න දැකින ලැබෙනවා නම් ඔන් කරනකොට මුඩට එන එකක් ඇවිල්ලා නම් ඒකේ මොකක් හරි පුච්චි දෝෂයක් තියෙන බව මතක තියාගන්න. බුදුරජාන් වහන්සේ අපෙන් හොරකම් කළ නැහැ. බුදුරජාන් අපි ගාව තමයි ඉන්නේ. ත්‍රිපිටක ධර්මයේ ඔබ ගාව තියෙනවා නම්. ඒ නිසා නිවැරදි ධර්මය අහන්න ඕන නම් සුවති YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒක වෙලද දැන්නේවා. සයිනස් දැන් මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම උන්වහන්සේට යම්කිසි කෘත්‍යයක් තියෙනවානේ. ඒ බුද්ධ කෘත්‍ය දැන් අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට මාර්ය ඇවිල්ලා ආරාධනා කරනවා පිරුණන් පාන්නේ කියලා. ධර්මයේ කියන්න එපා ඉන්න කියලා. නමුත් කියනවා මට කෘත්‍යයක් තියෙනවා. මට ඩියුටි එකක් රාජකාරියක් තියෙනවා. මොකද්ද මේ බුදු කෙනෙකුට තියෙන රාජකාරියද? එහෙම නැත්නම් බුද්ධ කෘත්‍ය මොකද්ද? අපි උදෙත් කතා කළා සාක්‍යමුනි භගවා කතකිච්චෝ. කතකිච්චෝ කියලා කියන අර්ථ දෙකක් තියෙනවා කියලා මම උදේ සඳහන් කළා. එක කාරණාවක් තමයි උන්වහන්සේ තමන් වහන්සේගේ චිත්තසංතානය තුළ කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය කළ නිසා කතකිච්චෝ. නමුත් ඒ ප්‍රකාශය චත්තට කියලා දෙන වෙලාවෙත් උන්වහන්සේ තව කෘත්‍ය කරමින් ඉන්නේ. බුද්ධ කෘත්‍ය වශයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස ස්ථාවර ශක්තිමත් භාවයට පත් කරලා තමයි බුදු කෙනෙක් පිරිනිවන් පාන්නේ. එතකොට ඒ පිරිනිවන් පෑමෙත් ආකාර දෙකක් තියෙනවා බුදුරජාන් වහන්සේලාගේ. දීර්ඝායුෂ්ක බුදුරජාන් වහන්සේලාගේ පරිනිර්වාණය කිරීමේදී උන්වහන්සේලා ධාතුන් වහන්සේලා පිළිබඳ විශේෂ අධිෂ්ඨානයක් කරන්නේ. එක ධාතු කැටියකට තමයි අපට මුණ ගැහෙන්නේ. එතකොට එක චෛත්‍යය නිර්මාණය කරන්න පුළුවන්. ඒ බුදුරජාන් වහන්සේගේ කෘත්‍ය අවසානයි. 100%ක්ම අවසානයි. ඉන් පසුව සංඝ ශාසන පරම්පරා එකක් දෙකක් ගත වෙලා බුද්ධ ශාසනය අවසන් වෙලා යනවා. ඒ බුද්ධ ශාසනය තුල සැනසෙන්නට සිටින පිරිස සියලු දෙනා සැනසීලා අවසන්. ඒක නිසා. නමුත් අපේ ගෞතම බුදුරජාන් වහන්සේ අල්පාවිශක බුදුරජාන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ අනාගතය දකිනවා. ඔබවත් මාවත් දකිනවා. අපි පූජා පවත්වලා පින් කරගන්නවා දකිනවා. ත්‍රිපිටක ධර්මයේ තුල හැසිරෙනවා දකිනවා. සංඝ ශාසනයේ දීර්ඝ පැවැත්මක් දැන් අවුරුදු 100යි කියලා ගත්තොත් 25ක් 26ක් විතර දැන් પરම්පරා ගිහිල්ලා තියෙනවා. එතකොට එවැනි දීර්ඝ කාලයක් මේ ශාසනයේ සංඝ පරපුරක් පවතිනවා. අදටත් හොඳට සිල් ටික රැකගෙන යන භික්ෂුන් වහන්සේලා ලොකු පිරිසක් සමාජයේ සාපේක්ෂව පිරිසක් සැලකුතු පිරිසක් වැඩ ඉන්නවා. උපසම්පදා ශීලය. ඒ වෙනුවෙන් බුදුරජාන් වහන්සේ පිරිනම් පාන්න කලින් ශික්ෂාපද පැනවීමක් සිද්ධ කරනවා. සාරිපුත් ස්වාමීන් වහන්සේ ආරාධනාවකුත් උනානේ 12 වෙනි වස් කාලේ වේරංජාවේ බුදුරජාන් වහන්සේ ගහනවා. බුදුරජාන් සමහර බුදුරජාන් වහන්සේගලාගේ ශාසන ගොඩක් කල් තියෙනවා. සමහර බුදුරජාන් වහන්සේලාගේ ශාසන ටික කාලයයි තියෙන්නේ. ඇයි කියලා අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්ත ඇතැම් බුදුරජාන් වහන්සේලා ශික්ෂාපද පනවනවා. එකට ගෙතු මල් වැලක් වගේ මේ ශික්ෂාපද නිසා සංඝ පරපුර කාලයක් පවතිනවා પરම්පරා ගණනාවක්. අනේ බුදුරජාන් ශික්ෂාපද පනවන්න කියලා කිව්වා. සාරිපුත්ත ඒකට අදාළ කාලයක් තියෙනවා. ඔය සාරිපුත් සාහසේ බැනුම් අහපවස්ත කීපයක් තියෙන අපේ ශාසනය තුළ බුදුරජාන් වහන්සේගෙන් සාරිපුත් ඒකට අදාළ කාලයක් තියෙනවා. හේතු හට ගන්නට ඕනේ. එතකල් තමයි බුදු කෙනෙක් බලාගෙන ඉන්නේ. අපේ බුදුරජාන් වහන්සේ කෝටි ගණනක් ණය සහිත විනය පිටකයක් දේශනා කළා අවුරුදු 45ක් ඇතුළත. දේශනා කළේ බුද්ධ කෘත්‍ය තුළ භෞතික වශයෙන් තමන් වහන්සේ විසින් වෙන්න ඕන කාරණාවෙන් පස්සේ ධාතුන් වහතලා රැඳිලා තියෙන කාලය තුළ යම් කිසි කටයුත්තක් වෙනවද ඒ කටයුත්ත සම්පූර්ණ කරමින් සංඝ පරපුර පවතින. හැබැයි භෞතික වශයෙන් බුදුරජාන් වහන්සේගේ ජීවමාන කාලය ගත්තම සුභද්‍ර අර අභද්‍ර වචන කියපු සුභද්‍ර නෙමෙයි, අවසාන මොහොතේදී අර මේ අපහසුවෙන් ළඟට ඇවිල්ලා බාධා සහිතව ළඟට ඇවිල්ලා විපස්සනා කමඨහන් අරගෙන ගිහිල්ලා රහත් වෙච්ච අවසාන භික්ෂුව තමයි අපේ ගෞතම බුදුරජාන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය තුළ ජීවමාන කාලේ බණ අහලා
රහත් වෙන ස්වාමීන් වහන්සේ. ඉන් පස්සේ අපිට මලිය දේව මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා, මිහිඳු මහරහතන් වහන්සේ වගේ මහරහතන් වහන්සේලා මුණ ගැහෙනවා. නමුත් බුද්ධ කෘත්‍ය තුළ භෞතික වශයෙන් අවසාන ස්වාමීන් වහන්සේ සුභද්‍ර මහරහතන් වහන්සේ. ඉන් පසුවත් අදටත් යම්කිසි ජවයක් බුදුරජාණන් වහන්සේ ඉතුරු කරලා තියෙනවා. අපි හැම දෙනාටම මේ ගමන ඉදිරියට යන්න අධෛර්යමත් වෙන්න නෙමෙයි, ත්‍රිපිටක ධර්ම ඉගෙන ගන්නට, භික්ෂුන් වහන්සේලාට හොඳට සීලය ආරක්ෂා කරගන්නට, ගිහි පිරිසට බොහෝ පින් කරගන්නට, දිව්‍යලෝක විවෘත කරගන්නට, තමන්ට අවස්ථාව ඉතුරු කරලා බුදුරජාණන් වහන්සේ කෘත්‍ය සම්පූර්ණ කරනවා. ඒ බුද්ධ කෘත්‍ය නිමාවට පත් කරලා බුදුරජාණන් වහන්සේලම පිරිනුවන් පානසයි. ඔහුමත් ඒක ස්වභාව ධර්මයේ ඕනෑම කෙනෙකුට යම් දවසක මේ ජීවිත ගමන අවසන් කරන්න වෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි මගුල් ගන්නවනේ, ඉපදුනහම ගන්නවා, වැඩි වියටපත් වුනහම කාන්තාවන් වෙනුවෙන් ගන්නවා, විවාහ ගන්නවා, මැරුණහම මගුල් ගන්නෑ. නමුත් මේක ත්‍රයි මංගල්‍යයක්. ඔව්. ඉතින් මේ මැරිච්ච එකයි පිරිනුවන් පාපෙකයි මංගල්‍යයක් උනේ. පිරිනුවන් පාපෙක මංගල්‍යයක් වෙන්නේ කොහමද? සුයසත්තාන පුඤ්ඤිද්දී බුද්ධි බුද්ධි ජිනද්වයං ඝාතේසි මරණං කිප්පං. උන්වහන්සේලේ දෙනාමත් මරණයට පත් වෙනවා. බුද්ධි බුද්ධි ජිනද්වයං කියවම බුදු පසේ බුදු උතුමන් වහන්සේලත් මරණයට පත් වෙනවා. මං ගැන කවර කතාවද? මරණානුස්සතිය. ඒ බුදුරජාණන් වහන්සේලාගේ සාමාන්‍ය ස්වභාවය. නමුත් අපි මරුණට පස්සේ නිවන් අවබෝධ සම්පූර්ණ කර නැත්නම් එයාට සංසාරේ විඳින්න තියෙන කියන්නේ සෝවාන් මාර්ගයට ඵලයටත් පත් වෙලා නැත්නම් සංසාරේ විඳින්න තියෙන දුක් ගැහැට ප්‍රමාණයක් කියන්න බෑ. ප්‍රමාණයක් කියන්න බැරි තරම් විශාලයි. කිසියම් කෙනෙක් සෝවාන් මාර්ග ඵලය ලැබුවොත් භව හතක් ගමන් කරන්නේ සුගතිය තුල. භව හතක් දුගතියේ ගියත් විඳින්න තියෙන දුක් ප්‍රමාණය ඉතාම අල්පයි. පෘථග්ජන කෙනෙක් සංසාරේ දීර්ඝ කාලයක් යටවට වඩා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පමණක් නෙමෙයි මහරහතන් වහන්සේ කෙනෙක් පිරිනවන් පෑවත් ඒක මංගල්‍යයක්මයි. මොකද උන්වහන්සේ සසරේ දුකෙන් නිදහස් වීම නිසා. ඒක හරියට නිවන උපසමානුස්සතිය වඩන කෙනෙකුට මේක දැනෙනවා. උපසමානුස්සතියදී අපි උදාහරණයකින් විස්තර කරනවා, හිසේ කැක්කුමක් තදට තියෙන සිටු කෙනෙක් හිසේ කැක්කුම හොඳ කරන්නට සිටු තනතුර වෙදාට බාර දෙනවා. වෙදා අසනීපෙ සුව කළාට පස්සේ සිටු තනතුරත් නැහැ, ඔළුව කැක්කුමත් නැහැ. කිසිවත් නැති තැන එතුමා විඳින සැපය මිල කරන්න බෑ. සිට තනතුරට ඒ සැපය දෙන්න බෑ. ඒ නිසා මතු පිටින් පේන මරණයේ දුක වේදනාවට වඩා උන්වහන්සේ සසරේ නිරුද්ධ කරන, සසරේ නිදහස් වෙන දුක් ප්‍රමාණය අප්‍රමාණ නිසා සහ අප්‍රමාණ පිරිසක් ඒ දුකෙන් නිදහස් කරන්නට කටයුතු කරන නිසා සම්මා සම්බුදු කෙනෙකුගේ පරිනිර්වාණය මහා මංගල්‍යයක්. ඒක ප්‍රමාණය කියන බැරි තරම් උත්කර්ෂවත් අන්දමින් සමරන්නට ඕන, සතුටු වෙන්නට ඕන මංගල්‍යයක් සම්මා සම්බුදු කෙනෙකුගේ මහා පරිනිර්වාණය කියන කාරණාව. ස්කන්ධ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ, මොකද තාමත් ධාතු පරිනිර්වාණයලා නැහැනේ. එහෙම. ඒක නිසා හොඳයි ස්වාමීස්, දැන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා ඉන්නේ, මෛත්‍රී භෝසතාණන් වහන්සේ පහළ වෙන්න නියමිතයි. අපේ සමහර පාසකම්මලා මෛත්‍රී බුද්ධ ශාසනය වෙනුවෙන් උත්සාහවන්ත වෙන අයත් ඉන්නවා. මේකේ පොඩි විවේකයක් අරන් ඒකේ ගොඩ දා ගන්නවා කියලා. එතකොට මෛත්‍රී භෝසතාණන් වහන්සේ දැන් ස්වාමීනාස් ඉස්සෙල්ලා මෙන්න මෙහෙම හේකුත් තියෙනවානේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අපි ජාතක කතා, ජාතක පාලිය ගත්තත් ගොඩාක් උන්වහන්සේගේ පාරමිතා ගැන කතිකාවත තියෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයත් මේ කාලයත් අතරතුරේ. ඔව්. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ නම පහළ වීමට අතරතුරේ. නමුත් දැන් මෛත්‍රී භෝසතාණන් වහන්සේගේ කතිකාවත ගැන කතා කරද්දී උන්වහන්සේ දා ගෞතම බුදුරජාණන් වහන්සේගේ නියති විවරණ ලැබලා සුගතියේ වැඩම කරාට පස්සේ නැවත පහළ වීමක් ගැන කතිකාවතක් නැහැ මෛත්‍රී භෝසතාණන් වහන්සේ දක්වලා පහළ වෙන තුරු. එහෙම කතාවක් නැහැ. මොකද දැන් අද වෙනකොට සමහරලාට මම මෛත්‍රී භෝසතාණන් කියලා පහළ වෙච්ච කාලයක් තිබ්බ දෙක තුනක්. එහෙම පහළ වෙන අදහසක් හෝ කතිකාවතක් නැහැ. ඒයි ඇයි එහෙම? ඇයි උන්වහන්සේට පහළ වෙන්න බැරිද එහෙම අතරතුර? මෛත්‍රී බෝසතන් වහන්සේ වීර්‍යාධික බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ අනාගතයේදී. එතකොට මෛත්‍රී බෝසතන් වහන්සේත් අපේ ගෞතම බෝසතන් වහන්සේත් එකම කාලයක දීර්ඝ කාලයක් බුදුවරු මුණ ගැහි පාරමිතාවන් සම්පූර්ණ කරගෙන ආපු පිරිසක් විදිහට මෛත්‍රී බෝසතන් වහන්සේ නියත වෙන ගන්නේ ඊට ගොඩාක් කලින්.
එතකොට 16 සංකල්ප ලක්ෂයක ගමනක් දැන් ඇවිල්ලා අවසන් වෙලා තියෙන්නේ. එතකොට අපේ බෝසතන් වහන්සේ වීර්‍ය ප්‍රඥාතික වශයෙන් සාර අසංකේ කල්ප ලක්ෂයක් පෙරම්පුරණ කාලය තුළත් මෛත්‍රී බෝසතන් වහන්සේ එක අවස්ථාවක මුණ ගැහෙනවා. දෙන්න යාළුව විදිහට ඉන්නේ, හුඟ දෙනෙක් දන්නවා මේ කතාව. පරමාර්ථ පාරමිතා සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් විදිහට ගෞතම බෝසතන් වහන්සේත් මෛත්‍රී බෝසතන් වහන්සේත් ගමනක් යන වෙලාවක කොටි දේනක් සහ කොටි පැටියෙක් වලකට වැටලා ඉන්නවා. කොටි දේනවා දැන් සත්තු කියන જાතිය පැටවුන්ට ආදරය තමයි. නමුත් කුසගින්න උන්ට දරන්න බෑ. සමහරවිට යාලා අපි කියනවා සෝජාති භක්ෂ කැනබලිසම් කියලා ගති ලක්ෂණයක් තියෙනවා. ඒ කැනබලිසම් කියන ගති ලක්ෂණයේදී තමයි සෝජාතිය ආහාර ගැනීමක් සත්තු කරනවා. දැන් මේ කොටි දේනුව මේ දෙන දකිනවා බල්ලට උඩ ඉඳගෙන පැටියව කන්න හදනවා. නමුත් අතහරිනවා නැවත. එයාට බඩගිනි කන්න හදනවා නැවත අතහරිනවා. පැටියාගේ ජීවිතේ බේර ගැනීමට බලාපොරොත්තු වෙන මෙයාලා මැරිච්ච සතෙක් හොයන්න මෛත්‍රී බෝසත්යන් වහන්සේ දිව්වා. ඔයා පොඩ්ඩක් මේක නවත්තගෙන ඉන්න උත්සාහ කරන්න. මම මැරි සතෙක්ගේ මලකුණක් අරන් එන්නම් මේ සතාට දාන්න මව් කොටියට කියලා හිතුවා. හිතලා ගියා. වැඩේ හරියන්නේ අපේ ගෞතම බෝසත්යන් වහන්සේ බලුවා දැන් තවට එකේ මෙයා පැටියව කනවා. ඉතින් පැටියාගේ ජීවිතේ නැති වෙනවා. පැටවාගේ කොටි පැටවාගේ ජීවිතය බේරා ගැනීමේ බලාපොරොත්තුවෙන් අපේ ගෞතම බෝසත්යන් වහන්සේ දාන පරමාර්ථ පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ වලට පණිනවා. ඉන්පසු ටික වෙලාව ගත වෙලා මෛත්‍රී බෝසත්යන් හදතන්ට එනකොට කොටි දේනුව හොඳට බඩ පිරෙන්න කාලා පැටියා ජීවත් වෙනවා. සිද්ධ වෙච්ච දේ දැනගත්තා. ඉක්මන් බුදුන් බුදුනාවේ කියලා ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය අපට අද මුණ ගැහිලා තියෙනවා. මොකද ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා ඒ පාරමිතා සම්පූර්ණ කළා. අපට නිවන් අවබෝධයට මාර්ගය පෙන්නලා තියෙනවා. මන්තචා චුට්ටි කාරණාවක් මුලින්ම කිව්වත් කතාව ගැන කියන්නම්. මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දාන අය, කල් දැමීම කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. අද මට පඩියක් හම්බ වෙනවා, ඒ පඩියෙන් ඇඳක් ගන්න පුළුවන්. මං ඇඳක් ගන්න නැතුව ඊළඟ පඩියෙන් ඇඳක් ගන්නවා කියලා හිතලා ඒ පඩියෙන් වෙන මොකක් හරි වැඩක් කරනවා. ඊළඟ මාසෙත් මම ඇඳක් ගන්නේ නැතුව බිමම නිදා ගන්නවා. ලබන පඩියෙන් මම ඇඳක් ගන්නවා කියලා ඒ මාසෙට හැමදාම නිදා ගන්න වෙන්නේ බිම තමයි. පඩියක් නැහැ ඇඳක් නැහැ අන්තිමට. ඒ නිසා බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ වාඩි වෙන්න විපස්සනාවට මේ මොහොතේ අවබෝධ කරගන්න. මේ මොහොතේ මට නිවන් පසෙ දුවන්න නෙමෙයි, කෙලෙස් නැති වේවා. මගේ හිතේ හටගන්න කෙලෙස් මගේ හිත එකග වෙලා අවබෝධයටපත් වේවා කියන අදහසින් වාඩි වෙන්න කිසියම් බුද්ධ ශාසනයක වේවි. එහෙම නොවුනොත් එහෙම හැමදාම පෝස්ට්පෝන් වෙන වැඩක් සිද්ධ වෙනවා. මොකද මෛත්‍රී බුද්ධ ශාසනය ළඟපාතක නෙමෙයි තියෙන්නේ. සසික චුට්ට පැහැදිලි කරොත් ටික තේරෙන වෙලාව නම් බොහොම අඩුයි මම හිතන්නේ. මොකද කල්ප ගණන් කාලේ දැන් අපේ මේ මහා කල්ප භද්‍ර කල්පය තුළ කකුසද බුදුරජාන් වහන්සේ පහළ වෙලා පිරිනවන් පෑවා. ඊළඟ අන්තර් කල්පේ කොණාගමන බුදුරජාන්සේ, ගෞතම කාශ්‍යප බුදුරජාන් වහන්සේ, ගෞතම බුදුරජාන් වහන්සේ. ඉන් පස්සෙත් හිතන්න මේ ආයුෂය ටික ටික අඩු වෙලා වසර 10ක් දක්වා මිනිස්සෙකු උපරිම ආයුෂය වසර 10යි. අවුරුදු 5න් විවාහ වෙනවා. විවාහ වෙනව නෙමෙයි මහා සත්තු වගේ හැසිරෙන්නේ. එතකොට විවාහ වීමක් කියලා දෙයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අත ඔසවනකොට ආයුධ පහළ වෙන තරම් පෞකාරයි. මේ අපට නූතන විද්‍යාවෙන් පෙන්වන්න බෑ කොහොමද වෙන්නේ කියලා. මව දරුවා පියා දුව අඳුරන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. එහෙමපත් වෙලා මරාගෙන කොටාගෙන විනාශ වෙලා නැවතත් ටිකෙන් ටික පිනෙන් වැඩි පිරිස හටගෙන අපි කලින් කිව්වා වගේ ආයුෂය වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. අසංකේය දක්වා ආයුෂය. එතකොට වසර 10 ඉඳලා අසංකේයයක් නෙමෙයි මේ කාලය. අසංකේය දක්වා ආයුෂය වැඩි වීමක්. එතකොට 140ක් මිනිස්සෙකුගේ ආයුෂය අවුරුදු අසංකේයයක්. එතකොට නැත්තම් මේ 10 ඉඳලා අසංකේයකින් ඉවර වෙනවා කියන එක නෙමෙයි අදහස. එතකොට හිතන්න මහා දීර්ඝ කාලයක්. ඉන්පස්සේ නැවතත් ලක්ෂය දක්වා අඩු වෙන්නට ඕනේ ආශය ක්‍රමක්‍රමයෙන්. ඒ ක්‍රමයෙන් අඩු වෙලා ඉන්න කාලෙක තමයි මෛත්‍රී බෝසත්යන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙන් පහළ වෙන්නේ. උන්වහන්සේ පාරමිතා සම්පූර්ණ කළ අවසානයි. තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජ්‍ය හැවත් මෛත්‍රී දිව්‍ය රාජ්‍ය විදිහට වැඩමල ඉන්නවා. අපි ගාථාවටත් කියනවනේ කොහොමද ගාථා වෙන්නේ. මෛත්‍රී බෝසත්යන් වහන්සේ වන්දනා කරත් දෙනවා. මට කප්පසත සහස්සානේ සෝලසානේ අසංකයේ සංවරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ නියතෝ බුද්ධ භාවාය බද්ධ කප්පේහි අන්තිමේ. එතකොට මේ භද්‍ර කල්පයේ අවසානේ නෙමෙයි මේ අන්තර් කල්ප ඊළඟ අන්තර් කල්පය තුළ උන්වහන්සේ පහළ වෙනවා.
ඒ සම්පූර්ණ කරලා පාරමිතාව. ඒ පාරමිතා සම්පූර්ණ කළාට පස්සේ ආයේ ඉතින් මනුෂ්‍ය ලෝකේ ඇවිල්ලා මම මෛත්‍රී බුද්ධ බෝසත්ත්ව කියලා කියන්න මනුෂ්‍ය ලෝකේ පහළ වෙන්නේ නැහැ. දිවි ලෝකේ ඉඳලා අදාළ බුද්ධ කෝලාහලයෙන් පස්සේ ආරාධනාව ලබලා උන්වහන්සේ නිවරදි කාලයේදී පහළ වෙවි. පංච මහා පරිත්‍යාගය නෑ, ඒ විලෝකනේ, පංච විලෝකනය කරලා, කියන්නේ පස් මහා බැලුම් අදාළ දේවල් ටික බලලා සුදුසු කාලය කේතුමති රාජධානියට පහළ වෙවි. ඔව්, කේතුමති රාජධානිය ලංකාවේ නෙමෙයි තියෙන්නේ. ලංකාවේ නෙමෙයි, ඒකත් නෙමෙයි. ඒක තියෙන්නේ ඉන්දියාවේ, ඉන්දියාවේ වාරණසි. වාරණසි. අද වාරණසි කියන්නේ කේතුමති රාජධානියට ඒ කාලේ නේද? ඔව්. වාරණසි දැන් හින්දි භාෂාවේ බ ව දෙකම එක වගේනේ. දැන් මේ කාලේ කියන්නේ වාරණසි කියලා. වාරණසි කියලා. අතීතේම වාරණස, කාශි, වාරණසි තුනම එකයි. ඔව්. එතකොට සායන්හස දැන් කෙටියෙන් කෙටියෙන් මම මේක අවසන් කරගන්නත් ඕන නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙලා අපේ කවුරු හරි ඉතින් මාර්ගඵල ලැබුවොත් ඒ ඔක්කොමත් කරගත්තොත් දැන් මේ මෛත්‍රී බුද්ධ ශාසනයක් ගිහිල්ලා යම් දවසක මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වෙනවා. ඉවර විය යුතුයිනේ. එතකොට ඒත්කොට මේ මහා භද්‍ර කල්පය එතකොට ඉවරද නැත්නම් තව මේ කල්පයේ කාලය තියෙනවද? මහා භද්‍ර කල්පය අවසන් වෙන්නේ නැහැ. මහා භද්‍ර කල්පය පාලන බුදුරුව අවසන් වෙලා තියෙනවා. එතකොට අන්තර්කල්ප 20ක් නම් තියෙන කාලය අන්තර්කල්ප පහනේ අවසන් වෙලා තියෙන්නේ. තව පහ එතකොට මේකේ අධික කාලයක් හිතා ගන්න බැරි තරම් දීර්ඝ කාලයක් අන්තර්කල්ප තියෙනවා. හිතන්න එපා ලේසි පාසු කාලයක් කියලා. මෛත්‍රී බුද්ධ ශාසනය නම් මගහැරනවා තමයි. ආයේ බුදුරු පහල වෙනවා. බෝසත්ණන් වහන්සේලා ඉන්න අපේ ගුරුවරු පව අපට කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයෙන් අවසන් වෙනවා කියලා පෙන්නන්න එපා. බුදුරු පහල වෙන පාරමිතා සම්පූර්ණ කරනවා. නමුත් ඒ කාලය අපි කොහේ ඉඳීද, අපි කොහේ යයිද? තිරිසං අපාය, പ്രേත අපාය වගේ අපායකට ගියාම අපි හිතමුකෝ අරූපාවචර ගියා කියලා. ආයෙත් කොයි කාලෙක එන්නද බුද්ධ ශාසන? ඒ නිසා මේ මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ තියෙන කාලය අපට හිතන්න බැරි තරම් දීර්ඝ කාලයක්. ඒ පිළිබඳව බලාපොරොත්තු තියාගන්න නැතුව දැන් අදාදම අප්‍රමාදීව කටයුතු කරන්න කියලා තමයි ඉතින් අවවාද කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිපිටක ධර්මානුකූලව අපට දැනෙන අවබෝධයත් එක්ක. එහෙමයි සර්. මොකද අන්තක්කල්පේට එතන කන්තක්කල්ප 20ක් තියෙනවා. පහ ඉවර අන්තක්කල්පෙම තව 15ක් තියෙනවා මේ භද්‍රකල්ප ඉවර අවසන් වෙන්න. මේ භද්‍රකල්පය අවසන් වෙයි. එතකොටත් කොච්චර කාලයක්ද? ඊට පස්සෙත් ලෝක විනා දැන් මේක කල්ප විනාශය. ආයි තව 20ක් තියෙනවා. ඔව්, ගින්නෙන්, ජලයෙන්, වාතයෙන් විනාශ වෙලා විවට්ට වෙනවා. විවට්ටත් ආයි ආපහු එහෙම විශ්වය නැතුව මේ පෘථුවිය නැතුව පවතිනවා. ආයි සංවට්ට වෙනවා. ඊටත් පස්සේනේ මේක පටන් ගන්නෙ. එතකොට ඉංගියක්වත් නැද්ද ආයේ බුදු කෙනෙක් පහළ වෙයි කියලා? ඉංගියක්. ඔක අපේ ගුරුවරු කියලා දෙන්නේ බුදුවරුන්ගෙන් නියත විවරණ ගන්න ගමන් සෑම බුදු කෙනෙකුම බුද්ධ කෘත්‍ය තුළ අනාගත සම්මා සම්බුද්ධත්වයට පෙරම් පුරන කෙනෙකුට නියත විවරණ දීමක් තියෙනවා. ඒක නැත්තේටම නැති වෙන්නේ නැහැ. ওই විදිහට නියත විවරණ ලබා දෙමින් තමයි ඉදිරියට එන්නේ කියලා. එතකොට අපට බුදුවරු නැත කියලා කියන්නට හැකියාවක් නැහැ ධර්මානුකූලව. හැබැයි ඒකට පෙරම්පුරන කෙනෙක් ඉන්නට ඕනේ. මං හිතන්නේ ස්වාමීන් වහන්සේකට ලස්සන උත්තරයක් දෙවි. මට තියෙනවා ඉංගියක්. මට හිතුණා. හැබැයි ඒක අවසන් කරන්නත් එක්ක කියන්නම් සායන්නස. සාමාන්‍ය බුදු කෙනෙක් කවදාකවත් අනාගත වාක්‍යයක් දේශනා කරන්නේ නොවන දෙයක්. දේවදත් තෙරුන්ට භාග්‍යතුන් වහන්සේ අනාගත වාක්‍යයක් දේශනා කරා. උන්වහන්සේ තවත් කල්ප ලක්ෂයකින් පසේ බුද්ධත්වයට පත් වෙනවා. තවත් ඒ විදිහටම අනාගත වාක්‍ය කීපයක් තියෙනවා කල්ප ලක්ෂයකින් පසේ බුදුරුවන කීප නමක් ගැන. අජසතරත්තුමාටත් තියෙනවානේ. ඔව්, අජසතරත්තුමාටත් තියෙනවා. එතකොට පසේ බුදුරුවන්ගේ යුගයක් කල්ප ලක්ෂයකින් තියෙනවා නම් ඒ කියන්නේ පසේ බුදුරුවන්ගේ යුගය ඉවර වෙනකොට සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නට ඕනේ. එහෙම බැලුවොත් මේ මහා භද්‍ර කල්පයේ ඉඳලා කල්ප ලක්ෂයක් යනකම් බුදුවරු නැහැ. කල් ලක්ෂයකින් පහළ වෙන්න පුළුවන් කියලා ඉංගියක් ගන්න පුළුවන්. ධර්මතාවයක් විදිහට ඉංගියක් ගන්න පුළුවන් බුද්ධ වචනේ. මොකද සාමාන්‍ය පසේ බුදුරු පහළ වෙලා අවසන් වෙනකොට තමයි සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒක නිසා. ඊට මෙහා පසේ බුදුරු ගැන අනාවකියා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැති නිසා ලක්ෂයකින් විතර දෙච්චර ඉන්න ගියොත්. ඔව්, ඒක දෙච්චර ඉන්න ගියොත් සංසාරේ සසර ආයේ පාවේ. ආයේ පාවේ.
ආයවහන වෙන්නේ කියලා. එහෙම වුණු සායනාස අපිට මේක දීර්ඝ වෙනවා. තව කතා කරන්න කිව්ව සාකච්ඡාව දීර්ඝ වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ මේ බුදුවරුන්ගේ විග්‍රහය සම්බන්ධ මේ කරපු කතාව මේ විදිහට අවසන් කරන්න බදාපොරොත්තු වෙනවා. මොකද බුදුව කෙනෙක්ගේ පහළවීම ඉතාමත්ම දුර්ලභයි. අපි දන්නවා සාරසංඛ්‍ය කල්පලක්ෂයටම බුදුරජාණන් වහන්සේලා 28 නමයි පහළ වුණේ. එයිනුත් බුදුරජාණන් වහන්සේලා 16 නමක් පහළ වුණේ මේ ආසන්න කල්පලක්ෂේ. සාර අසංඛ්‍යයකටම බුදුරු 12 නමයි. හිතාගන්න බෑ බුදු කෙනෙක් කවදා පහළ වේද කියලා. මේ සංසාරයේ ස්වාමීන් වහන්සේ අපි පසු කරපු බුද්ධ ශාසන ගත්තොත් මෙතකයි කියලා කියන්න බෑ. අප්‍රමාදී වෙලා ගමන අවසන් කරේ නැතුව ප්‍රමාද වෙවි හිටියොත් තව කොච්චර බුද්ධ ශාසන එක එක පහ වෙවි මේ සංසාරේ අපි දුක් විඳීද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විදිහට අපිත් උපාසක පිරිසද මේ පින්නතුන් උපරිම වීරයක් අරගෙන අපේ ප්‍රතිපත්ති ධර්මයන් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් ආකාරයකට අවබෝධ කළ ගතිය යුතුයි. ඒ සියල්ල මේ පින්නතුන්ටත් අප සිරු දිනාටත් අවබෝධයේ පිණිස මේ ධර්ම සාකච්ඡාව උපනිශ්‍රේ ධර්මයක්ම වේවා කියලා ආශිර්වාද සිදු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිඤ්ඤතු.